බණ්ඩාර නායක මහත්තයා ගෑරුපේ කිරිබත් කෑවා. මම කරේ ගෑරුපු අලගෙන කිරිබත් කෑල්ල මෙහෙම ගෑවුවා. පණිවිඩේ ආවා පිටිපස්සට තිරේ වැව්වා මාව ගත්තා කාර් එකේ දාගත්තා. ඔයාලා මෙයා ගරගපෑම් බොම හොඳයි. හැබැයි මීට පස්සේ චරිත තෝර ගන්න කොට පරිස්සමෙන් තෝරගා. අදත් මං එහෙමයි. සම්ප්‍රදාය කියලා කියන්නේ අතීතයෙන් වර්තමානයට සම්ප්‍රාප්ත වන භෞතික සහ අභෞතික වූ සංස්කෘතික ධාරාවක්. නව්‍යත්වය කියලා කියන්නේ නවතාවයෙන් ලෝකයේ දෙස බැලීමක්. මේ දෙක එක්ව ගන්නට අමාරු ඉවුරු දෙකක්. නමුත් අලුත් වෙමින් ගලා බහින ගඟක් වගේ දැනුමැත්තෙකුට මේ සම්ප්‍රදායික ඉවුර සහ නව්‍යත්වයේ ඉවුර මත ඉතාම පහසුවෙන් දෙපා තබාගෙන ඉන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍යයි හොඳ කියවීමක්. හැම කලා ධාරාවකින්ම උකහාගත් දැනුමක්. ඉතින් එවන් සම්මානිත කලාකරුවෙක් එක්ක අද අපට කවි තෝරන්නට ලැබීම වාසනාවක්. මම හිතන්නේ කාලයට ඔහු දෙන වටිනාකම ඉතාම අගනා වෙන්නේ හැම කාලයකම ඔහු තමන්ගේ කලා ධාරාවන්ගේ විවිධත්වය පිළිබඳව ඉතාම පරිස්සමෙන් සැලකිලිමත් වෙමින් ඒ කලාංගයන්ට ගෞරව කරපු නිසා තත්පර 90ක රඟපෑමක් වෙනුවෙන් ප්‍රකට සම්මාන උළෙලක සම්මානයක් ලබන්න රංගන ශිල්පිනී රංගන ශිල්පියෙකුට ලැබෙනවා නම් එක කොයිතරම් වාසනාවක්ද තප්පර 90කට සම්මානයක් ලෝකේ මා දන්නා තොරතුරු අනුව නම් තප්පර 90කට සම්මානයක් ලැබුණ නළුවෙක් නැහැ. එතෙන් ඒ ඔහු ඒ වගේම
මට හිතෙනවා ආකාර 36කින් ඔහුව හඳුන්වන්න ආකාර 36කින් ඔහුව හඳුන්වන්නට පුළුවන් බව ඔහු ගැන කියන ප්‍රවීණයෝ කියලා තියෙනවා හඳවල් 36ක් හඳවල් 36ක උපමා අරගෙන ඔහුව හඳුන්වන්නට පුළුවන් සතිස් චන්ද්‍ර එදිරිසිංහ කලාකරුවා අයිබෝන් අයිබෝන් කලාසූරි කලා කීර්ති සතිස් චන්ද්‍ර එදිරිසිංහ කලාකරුවා චන්ද්‍රය 36ක් පෑවුවා වගේ අපිට අද කවි 10ට මම කැමති කවි තෝරන්න කලින් මේ කලා උරුමය ගැන අපි බොහෝ දේවල් දන්නවා හැබැයි ගොඩාක් දෙනෙක් නොදන්න තැනකින් මේ කතාව පටන් ගන්නවා ඒ තමයි ඔබ දරු නැලවිලි අහන්නේ ඔබේ ආදරණීය අම්මගෙන් උඩහෙට්ටිගේ එලිසබෙත් පෙරේරා ආදරණීය මෑණියෝ ඒ වගේම ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ රාජකාරී කරපු පැටිකිරිගේ එදිරිසිංහ ඔබතුමන්ගේ පියා මම මේ දෙදෙනාව මුලට තෝරාගන්නේ ඔබේ පවුල කලා පවුලක් නිසා කොහොමද මේ කලා පවුලට මේ දෙදෙනාගේ බලපෑම කියන තැනින් පටන් ගන්න හේතුණා මොකද මේ කතාව හරි ලස්සන කතාවක් කියලා මම දන්න නිසා හොඳයි මම ස්තුති වජිර මුලින්ම මට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන මොකද මේ වැඩසටහන ඉතාම අගනා වැඩසටහනක් විදියට මම ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් හැටියට පිළිගන්නවා දැන් අපි මේ කවියට මෙහෙම ආශාවක් ඇති වුණේ ඇයි කියන තැනින් පටන් ගන්නකොට අපේ තාත්තා පිළියන්දල මාම්පේ අම්මා කැලණිය නුගමුගඩ අපේ අම්මාගේ වැඩිමල් සහෝදරෙක් හිටියා ඔහු ජීවත් වුණේ පදිංචි වෙලා හිටි කෑගල්ලේ විවාහයට කලින් අපේ අම්මා යනවා එහෙ නිවාඩු කාලයක් වගේ එහා ඒ මෙහෙ ඉන්න කාලේදී අපේ තාත්තා යනවා එහෙ රාජකාරි වැඩකට ඒ රාජකාරි වැඩකට ගිහිල්ලා අපේ තාත්තා මේ ආගම දහමට බොහොම මේකයි කොහේ හරි ගියත් පන්සලකට යන ගතියක් තියෙනවා එදා රාත්‍රියේ එතුමා පන්සලේ පැවිදිච්ච සල්පිලක් බලන්න යනවා ගියාපම ලස්සන කොට්ටෝර දෙකක් දකින්න ලස්සන මෝස්තරිකුත් එක්ක ඊට පස්සේ මේ අපේ තාත්තට හිත ගිහිල්ලා තියෙනවා මේ කොට්ටෝර දෙකට ඔහු අර වෙන්දේසියෙන් මේක මිලදී අරගෙන ඊට පස්සේ හාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා මේ කොට්ටෝර දෙක මෙතෙන්ට දුන්නේ කවුද කියලා දැන් එයාට ඕන කරා මේ ගෑන ළමයව හොයාගන්න ඊට පස්සේ කිව්වනා හවල්තන හවල්තන ඊට පස්සේ හොයාගෙන ගියා ගියාපුවම සම්බන්ධ වුණා ඊට පස්සේ තමයි විවාහය සිද්ධ වුණේ ඉතින් අර මෙතන එකක් තියෙනවා ජෙර අම්මාට මැහුම් ගැතුම් පුළුවන් නම් මෝස්තරයක් කරනවා එතන කලාව තියෙනවා අනිත් එක අපේ අම්මට නැලවිලි ගීත කියන්න හොඳටම පුළුවන් මහා දැනුගත් මේ උසස් අධ්‍යාපන ලැබපු කාන්තාවක් නෙමෙයි ගැමි කාන්තාවක් නමුත් අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙනවා තාත්තා හොඳ දේශකයෙක් ඒ වගේම මේ ඔය කොහු කර්මාන්තය පේෂ කර්මාන්තය නියඳ රටා පැදුරු කියන්නේ පං ඒව හැම එකක් ගැනම ලංකාවෙන් බලන කෙනෙක් ඉතින් ඒ දෙන්නාගේ මේවක ජානහරා අපි මේ මෙලොවට බිහි වුණා ඉතින් අර තියෙනවානේ පරම්පරා හතරක් ඒ දෙන්නගෙත් ඒ ජානත් අපිට එනවා ඊට පස්සේ අපි ඉහත බවවල එකතු කර ගන්නා වූ අභ්‍යාස තියෙනවානේ ඒවත් අපිට එනවා එහෙම තමයි තියෙන්නේ ඉතින් මේ කවියට යන්න ඉස්සෙල්ලා මෙතන අපි පවුලේ 8 දෙනෙක් නිසා 8 දෙනාම කලාවේ විවිධ ශාස්ත්‍රවලට සම්බන්ධයි සුනිල්ලි මමයි තමයි ටිකක් මේ ප්‍රසිද්ධියට ඉන්නේ සුනිල් ගොඩක් ප්‍රසිද්ධයි මම ටිකක් ප්‍රසිද්ධයි ඉතින් සංගීත ගුරුවරයෙක් ඉන්නවා චිත්‍ර සම්බන්ධව ඉන්නවා අයියලාට සින්දු කියන්න රඟපාන්න පුළුවන් දැන් මේක ආවේ කොහොමද කියන එක ප්‍රශ්න වෙලා තියෙනවා රජිර අම්මා කෙනෙක් කොට තියෙන්න ඕන හොඳ ශරීර ශක්තියක් අම්ම කෙනෙකුට තියෙන්න ඕන හොඳ කම්පන ශක්තියක් අම්ම කෙනෙකුට තියෙන්න ඕන හොඳ මානසික ශක්තියක් කම්පන ශක්තිය කිව්වම රසිකත්වේ එතකොට මෙන්න මේ ශක්තියන් තුنين අනුන අම්ම කෙනෙකුගේ කුසතුල පිවිසෙන පිලිසිඳෙන දරුවා මාස 3මාරක් යනකොට ශ්‍රවණ ඉන්ද්‍රිය තමයි වැඩ කරන්නේ ඔහුට ඇහෙනව ශබ්දයක් ඒ ශබ්දය තමයි අම්මාගේ හෘද ස්පන්දනයේ ශබ්දෙ පිකිනි බලහරා හැයෙනවා. එතකොට අර කාරණා තුනෙන් අනුන අම්ම කෙනෙකුගේ හෘද ස්පන්දනය අද ගණන් බලලා තියෙනවා බටහිර සංගීතයේ 6 8 කියන නාද රටාව.
ඉන්දියානු සංගීතයේ කෙම්ටෝ කියන නාද රටාවට දේශීය සංගීතයේ මැදුම්ටිත කියන නාද රටාව. එතකොට මව් කුස තියෙන දරුවට ඉස්සෙල්ලාම ඇහෙනේ ශබ්දේ. පළවෙනි පන්ති කාමරය මව් කුස. පළවෙනි ගුරුතුමිය අම්මා. පළවෙනි පාඩම තාලය. තාලය කියන්නේ කාලය මැනීම. සින්දු කියන්න නටන්න මේව කිසි දෙයක් කරන්න බෑ. තාලය රිද්මය නැත්තම්. ඉතින් මට හිතෙනවා අන්නේ එතනින් ඇවිලේ නැත්තම් මේ අට දෙනාම කුසලතා පූර්ණ වෙන්න විදිහක් නැහැ. ඉතින් අම්මා කෙනෙක් රෝගියෙක් නම් මානසික රෝගියෙක් නම් වෙන තිනවන නම් එව දරුවන්ට බලපාන. හොඳයි. ලෝකේ අපි ඉරහඳ සලකුණු වලට වන්දනාමාන කරපු මිනිස්සු දැනුවත්ව හෝ නොදැනුවත්ව ලෝකේ ඉරහඳ සලකුණු දෙක අපි වන්දනීය වස්තුන් විදිහට සැලකුවා. ඒ ගුණවත්කම් හිතේ දරාගෙන ආවයින් පස්සේ ඉරහඳ වගේ අපිව ජීවත් කරන්නේ ඉර තාත්තා හඳ අම්මා මෙහෙම තමයි අපි උපමා කරන්නේ. ඉතින් මේ ඉරහඳ ලකුණු වලට නමස්කාර කළ පටන් ගත්ත ගමනේ අපිට පුළුවන් ඔබතුමා තෝරලා දෙන පළවෙනි කවියට තමයි. ආ පළවෙනි කවිය කියන්නේ ඉස්සර තව එකක් තියන්න තියෙනවා. කවියට මම සම්බන්ධ වෙච්ච වෙලාවේදී පාසලේදී මට මේ සුදුසුදු පොත තමයි මට ඉස්සෙල්ලාම හම්බුනේ. ඊට ඉස්සෙල්ලා ගුත්තිලකා වේසල්ලිනේ සම්දේශේ දාලා තිබුණා. ඉතින් පොඩි ළමා ගීත එහෙම අහලා තිබුණා. මං කිව්වනේ අපේ තාත්තා දක්ෂ කතිකයෙක් කියලා. එතුමා මගුල් ගෙවල් වල කතා කරනකොට ඒ කතාව ඇතුලේ එන හැමතිස්සෙම කියන එක කවියක් තියෙනවා. සොරතල් සිනාසීලා බොරඳ බස් දීලා කෙලිසිය ළඟ දූලිගා. ඕක තමයි ඉතින් අපේ ආදර්ශමත් චරිතයකනේ. එහෙම තමයි ආවේ. ඉතින් මේ ආපු නිසා ඉතින් මට පළවෙනි කවිය දිහට මං තෝරගත්තේ ඉරපායා ඉරමුදුනට එන්නෙපා, සඳපායා සඳමුදුනට එන්නෙපා, පෑදිදියට බොරදියෙක් වන්නෙපා, අම්ම නැති අපට බඩිගිනි වෙන්නෙපා. ඔව් ඇත්තටම දැන් අම්මා පිළිබඳව තියෙන හැඟීම් අම්මගේ ආදරය දැන් ඔබතුමන් හරි ලස්සනට කිව්වා අපිට මේ අම්මගේ ආදරය ගලාගෙන යන විදිය. ඒ වගේම අම්මගේ ආදරය දිගේ ගමන් කරලා මේ කලා පවුලක් නිර්මාණය වෙන විදිය. දැන් මට හිතුණා ඔබතුමන් තාම දක්ෂ දේශකයෙක් කතිකයෙක් දරුවන්ට කලාවට ආදරය හිතන විදිහට කතා කරන කෙනෙක් නිසා ඇයි අම්මලා දරුවන්ට කලාව පිළිබඳව කියලා දෙන්න ඕන කියලා. ඔව් දැන් ඉස්සෙල්ලාම අපි කියන්න ඕන මේ කවියේ දවල් වෙන්න එපා රෑ වෙන්න එපා අම්ම නැහැ අම්ම ඉන්නෝ නම් අපිට කන්න දෙනවා මේ වතුර ටික විතරයි බොන්නදී දුක. දැන් මේ කවිය කියන්න ඇත්තේ කාලබීලා හිටපු කෙනෙක් නෙවෙයිනේ. බඩගින්න හිටපු කෙනෙක්. හැබැයි එයා නෙමෙයි කියන්නේ හොඳට කාලබීලා ඇඳලා හිටපු එක්කෙනෙක් තමයි මේ කවිය නිර්මාණය කරන්නේ. අන්න එතන තමයි මානව දයාව කියන එක තියෙන්නේ. එතකොට කලාකරුවා අනිවාර්යයෙන්ම මානව දයාවේ සංකේතයක් විය යුතුමයි. ඉතින් මම මේ කවිය තෝරගන්න හේතුව තමයි මට පෞද්ගලික ජීවිතයේදී හම්බෙලා තියෙන අම්ම කෙනෙක්. මේ අම්ම ගැන මම හොඳට දන්නවා. මගේ පළවෙනි චිත්‍රපටයේ ඒ ජවනිකාව මම අන්තර්ගත කරා. දුප්පත් අම්මා, ස්වාමි පුරුෂයන් නැහැ. ළමයි දෙන්න පාසලට ගිහිල්ලා පොඩි පුතා ඉන්නව අවුරුදු 4ක 5ක විතර. එතකොට මේ අම්මට කන්න දෙයක් නැහැ. බත් හට්ටියේ බලලා ඒකේ තියෙන දංකුඩ ටික හොරනවා. හොරලා පිඟාන්ට දාලා හිරමනේ ඉඳගෙන පොල් ටිකක් ගාලා කලේ අරගෙන යනවා ලිඳට වතුර ගේන. ඒ අතරතුර අර පොඩි පැංචා අර පිඟාන්ට මුත්‍රා කරනවා. අම්මා එනවා බත් ගත්තාම මේකේ වතුර ඉබල බලනවා මුත්‍රා ගදේනවා. අර දරුවා දිසා බොහෝම සෙනෙහසෙන් බල්ලා හිනා වෙවි අර්ග කනවා. ඔන්න අම්බලා. එතකොට මේක තෝරගත්තේ දැන් මේ කවි මේ පද හතර ලෝකේ ඕනෑම රටක ඕනෑම භාෂාංගුවත් විස්මුදිනින් පිළිගන්න අම්මා විශ්වසනීයයි. ඊළඟට මට මේක කියන්න තියෙන කාරණාව තමයි මේ කවිය මම මේ තෝරගත්තේ කොහෙන්ද කියන එක. මං අහලා තියෙන එකක් මිසක් පොතකින් දැක්ක එකක් නෙමෙයි. දැන් මම මේ වැඩසටහන දෙනකොට ඉතින් පොත් ටිකක් බලනකොට මට හම්බුණා මේ පොත. මේක 50 ඉතිහාස සංවත්සරයේට මැන්ඩිස් රෝණදීර සූරීන්ගේ සංස්කරණයෙන් තියෙන පොතක්. මේකේ තියෙන තෝරාගත්ත සිංහල පදච.
මේකේ එනවා විමලරත්න කුමාරගමයන්ගේ මේ පද්‍ය රචනාවක් මේකක් එනවා. එතකොට ඒකේදී මේ කවිය තුලත් කරලා තියෙනවා. දැන් මේක හරි මට හරි සතුටුකුත් ලැබුණා මේක දැක්කහම මේ මේකේදී මේකේ මාතෘකාව තමයි මේ ඉරපායා ඉරුමුදුරු රින්ඩිපාය. එතුමා මේකේ කවි 15ක් සටහන් කළා තියෙනවා. ඒ කවි 15න් හතර තැනක ඉන්නේ මේ කවිය. කවි හතරකට පස්සේ ඉරපායා යනවා, ආයි දෙකකට පස්සේ එකක් එනවා, ආයි දෙකකට පස්සේ එකක් එනවා, එකකට පස්සේ තව එකක් එනවා. මම මේක බලපුවාම හැබැයි විරාම ලක්ෂණ දාලා තියෙනවා කවියේ එතුමාගේ නිර්මාණයක් නෙවන නිසා. හැබැයි තුන්වෙනි පදේ වෙනස් කරලා තියෙනවා. පෑදී දියට බොරදී එක්වන්ට එපා කියන වෙනුවට ඔහු දාලා තියෙන්නේ දිවි නරි පිඹුරු කටකට කැප වෙන්න එපා. මොකද්ද කතන්දරේ? මුව දෙවෙකුට වෙලි තියෙනවා දඩයක්කාරේ. ඒ සද්ධිය ඇවිල්ලා යහපත් මිනිසෙක් ගිහිල්ලා බලපුවාම පනා දෙනවා ඒ සත්වයා. බොහොම ශෝචනීය විදිහට අරද බලනවා. අරයත් ඒකට කම්පන කම්පා වෙනවා. කිරි බුරුල්ලෙන් කිරි වැක්කරනවා. පැටව කොහට ගියත් දන්නේ. ඊට පස්සේ යා මලාට පස්සේ දැනගන්න හම්බෙනවා අර පැටියව පිඹුරෙක් වෙලනවා. වැදි කොල්ලෙක් ගිහිල්ලා මෙයාව බේරනවා වෙලා පැටියව හදවනවා. ඉතින් කුමාරගමේ කවියා මේකට දාන්නේ මිනිස් අම්ම කෙනෙක් ගේ ගම් කියන්නේ අපි කියමුක අම්මා කෙනෙක් නැතුව ගියොත් දරුවෝ අසරණ වෙනවා. මුව දෙනා නැතුව ගියත් තිරසෙනෙක් වුණත් පැටව අසරණ වෙනවා. ඉතින් හරි ලස්සනට මේක ගොතලත් හොඳයි. ඉතාම රසවත් කවි මතක අද හමු වේවි ඔබට මට කවි 10 දී. අපි යනවා පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්න.
මව්බස පාඩම් පොතේ තිබුණු පාඩම් නාට්‍යානුසාරයෙන් පාසල් කාලේ ඉඳලම කියවන්න ඔබතුමාට තිබිච්ච පුරුද්ද හුරුව එක මේ කවි රසවින්දින් අපිට උගන්නන එක කොයිතරම් පහසු දෙයක්ද කියලා හිතෙනවා. මොකද මේ ළමා පිටියේ වැඩසටහන් කරලා ගුවන්විදුලියේ 10 වෙනි මැදිරියට ආපු ගියපු කාල ඔබතුමන්ට මතක් වෙනවා ඇති මේ කවි තෝරනකොට. ඒ වගේම 56 අවුරුද්දේ වේදිකාවේදී ඉගෙනගත්ත පාඩම් ඔබතුමන්ට මතක් වෙනවා ඇති. ඉතින් අර 56 වේදිකාව කියලා කිව්වහම මට හිතුණා ආසය හිතුණා පුංචි කතාවක් මේ කවියට ඉස්සෙල්ලා අහන්න. මොකද මේව හරි රසවත් මතක නිසා අර වේදිකා නාට්‍යයක රංගපෑවයින් පස්සේ තාත්තා කියලා දීපු පළවෙනි පාඩම ඒක මෙහෙමයි අපේ තිබුණ ක්‍රීඩා සමාජයක් ඒකේ වාර්ෂික උත්සවයකදී මට නිලධාරි මණ්ඩලය කිව්වා සතිස් නාට්‍යයක් විනාඩි 15ක 20ක පැභාගයක් වුණත් කමක් නැහැ කියලා. දැන් මට මේක ආවේ නැහැ ඔළුවට මොකද්ද මෙතන කරන්න කියලා. ඉතින් මම බොහොම ප්‍රිය කරන ගුරුවරු ඉන්නවනේ අපේ අපිවත් අගය කරන ඒ සර් කෙනෙක්ෙන් ඇහුවා සර් මට මෙහෙම වැඩක් කළා තියෙනවා මම මොන වගේ දෙයක්ද කියලා ලියන්න ඕනේ. මයිසේ මේ 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 56 අර දේශපාලන පෙරළිය තියෙනවානේ ඔය ඕක ලියන්න. ඉතින් මං පස් බලපුවාම බණ්ඩාරනායක මහත්මයා බලව්වේ ඉන්නවා පයිප් එක අහගෙන රේඩියෝ එකේ මැතිවරණ ප්‍රචාරය ආයෙනවා. ඉතින් නිමල් කරුණාතිලකට විමල් කියලා දැම්මා, ෆිලිප් ගුණවර්ධනට දිලිප් කියලා දැම්මා, කුසුමට කමලා කියලා දාලා ඔය විදිහට හැදුවා. මෙහෙම කළා මෙයා වෙලා දැන් මම රඟපානවා. ඕකේ ඒ කාලේ බොහෝම කතාබහට ලක්විච්ච දෙයක් තියෙනවා. බණ්ඩාරනායක මහත්තයා ගෑරූපෙන් කිරිබත් කෑවා. මම කරේ ගෑරූපු අල්ලගෙන කිරිබත් කෑල්ල මෙහෙම ගැහුවා. ඕඩියන්ස් එකේ ඉඳලා තියෙනවා ඒ පක්ෂේ මන්ත්‍රී කෙනෙක්. එයාගේ ගෝල බාලයොත් එක්ක. මේගොල්ලෝ කසු කුසුකක් දාලා තියෙනවා මේක අපේ ලොක්කට විරුද්ධයි තියෙන්නේ ගහන්න ඕන ස්ටේජ් එක නම් ලෑස්ති කරපන්. එක එක්කෙනෙකුට ඇහුවිලා පණිවිඩේ ආවා පිටිපස්සට තිරේ වැහුවා මාව ගත්තා. තාත්තත් ගිහිල්ල හිටියා කාර් එකේ දාගත්තා. එනම දැන් ගෙදර ඔයාලා මෙයාගේ රඟපෑම් බොහොම හොඳයි. හැබැයි මීට පස්සේ චරිත තෝරගන්නකොට පරිස්සමෙන් තෝරගන්න. අදත් මං එහෙමයි. ඉතින් මේ පරිස්සමෙන් එක්කන් ආපු තාත්තා දීපු පාඩමත් එක්ක අදටත් ගමන් කරනකොට මට හිතුණා මේ නාට්‍යයට සම්බන්ධ කවියක් නිසා ඒ නාට්‍ය මතක රසවත් නිසා මතක් කරන්න හොඳයි කියලා අපි යමු දෙවෙනි කවි. ඔව්. දැන් මෙහෙමයි. දැන් නාට්‍ය ධර්මී සම්ප්‍රදායෙන් යන නාට්‍යවල පොතේ ගුරා පූර්වක කෙනෙක් ඉන්නවා. හැඳින්වීමක් කරනවා. දැන් හෙන්රි ජාසෙනයන්ගේ කුවේණීකේ විජයරත්න වරක්ගොඩ රඟපාලා කියනවා අන්ධකාරයේ දුරාතීතයේ අන්ධකාරයට අනාගතේ රැගෙන යාමට කතා පුවතක් අන්ධකාරයේ සිට කියන්නේ. ඒක නෙමෙයි මම දැන් තෝරගත්තේ මුදු පුත්තු එකේ. මුදු පුත්තු ගුණසේන ගලප්පති සූරින්ගේ නාට්‍යයක්. මේක පාදක කරගන්නේ ස්පාඤ්ඤ ජාතික ගර්ෂියා ලෝකාගේ යර්මා කියන කෘතිය. දැන් මේකේ අතුල සෝම්සිරි ගායනා කරන කවි
තුන තමයි මම තෝරගත්තේ. ඒකේ තියෙනවා දිගත් පළලත් යොදුන් ගණනින් මනින්නට බැරි සාගරේ මහා ජල කඳ ගැඹුරු මෙතකයි මනින්නට බැරි සාගරේ ඈත සිටිජේ අන්ධකාරේ ගිලී සැඟවෙන සාගරේ දහස්වහස් රුවන් මිනිමුතු ගොදුරු ගිල ඇති සාගරේ නැගෙන බැස යන නීල දියරැලි බැලූ බැල්මට සතුට ගෙන දෙයි එහෙත් ජලයට යටින් නැත්තේ නිරන්තර වූ විනාශයමයි පිටින් නොපමෙන උගුල් ගල්පර රහස් දිය සුලි භයංකාරයි එවන් මුහුදේ මෙවන් තතු ගැන දැනුම ඇත්තේ ටික දෙනාට අනේක හරි වැදගත් වෙනවා අන්තිමේක එකින් එක රැලි පෙලින් පෙළ සිට ඈත මුහුදෙන් ඉපිදී එන්නේ හැපි වෙරළේ හැපි පෙරළේ යලිත් මුහුදට ගෙවි යන්නේ එදා අද මෙන් හෙටත් මෙලසයි කිසිම වෙනසක් නොමැත වෙන්නේ සදා කාලෙන් සදා කාලයට එකම කැළඹීමයි තියෙන්නේ ඉතින් මේ අර නාට්‍යන තේමාව තියෙන මේක මුළු සප්තමහා සාගරයේම තියෙන හැම දෙයක්ම සුන්දරත්වයේ සහ භයානකත්වයේ තියෙනවා එතකොට ඒ ඒ කතාවේ තියෙන හැලහැප්පීම් මේකත් එක්ක සම්බන්ධ කරනවා එතකොට මේ මූද කියනකොට අපිට මූද ගොඩ කලපු එක මම අපේ ගම කැලණියේනේ කැලණි විහාරයේ චිත්‍රයක් තියෙනවා මූද ගොඩ ගන්න ඕක තමයි දැක්කේ ඉතින් ඒ කාලේ කෙච්චර දැනෙන්නේත් නැහැ හැබැයි ඊට පස්සේ අපිට බණ කතාවල දෙනවා මේ සමුද්‍ර වාණිජාතික අර බිවයිනකට මේ ආපු එක. හැබැයි ඊට පස්සේ අපි ඔක්කොම දන්නවනේ සුනාමිය ගැන. සුනාමිය ගැන. ඒතර මේ නිසා මේකට ගැළපෙන මේ මම ගීතේ තෝරගත්තෙත් ඒ හා සමානවම බද්ධ වෙච්ච එක. දැන් මෙතන වැදගත්ම මේකේ තියෙන එක තමයි එවන් මොහොතේ මෙවන් තතු ගැන දැනුම ඇත්තේ ටික දෙනාට. සුනාමිය එන්නේ ඉස්සෙල්ලා මොකද වුනේ? රැල්ල පස්සට ගියා. රැල්ල පාගන්න කවුරුත් කැමතිනේ ඒගොල්ලෝ ඉස්සරහට ගියා ඉස්සල්ලාම ගොළු ගොදුරුනේ කවුද ඒගොල්ලෝ මොන තරම් මේ බිලි වෙනවද මහසાગරේ අවුරුද්දකට කලින් මගේ තුන්වැනියක්ගේ පුතයි එයාගේ පුතයි මුලදී මුහුදි ගියා ඉතින් මට ඒ ඒ සිද්ධියෙන් පස්සේ අපි යථාර්ථය දන්නව නමුත් ඒ සිද්ධියත් මට මුහුදේ සුන්දරත්වය මට පේන්නේ නැහැ මට පේන්නේ මේකේ භයානකම හැබැයි ගමන මම ගියා නම් කවදාකවත් බහින්ද දෙන්නේ නැහැ. ඒක නිසා මේකේ හොඳ උපදේශයක්ත් තියෙනවා. දැන් මේ මූදු පුත්තු නාට්‍යයේම කතා තේමාව තමයි සිරිගුණසිංහගේ සත් සහෝදර චිත්‍රපටය. සොමදාස ඇල්විටිකලගේ සංගීතය, අමරදේවයන්ගේ ගායනය, මහගම් සේකරයන්ගේ පද රසය නිදු සුදු බුදු තලාවේ පිපෙන පෙනපිඩු සිනාසේ. පෙනපිඩු සිනාසේ. ආ පෙනපිඩු කියන්නේ අස්ථීර දෙයක්, අනිත්‍යයි. අතර ගත්තාම ඒක නැහැ. හැබැයි පෙනපිඩු අපේ ධර්මසිගමගේ අයියා ලියලා තියෙනවා ඒක ප්‍රසිද්ධ වුණේ නෑ ගීතය අපි මේ නිර්මාණය කරන්න ගිය එක එතුමා ලිව්වා ගීතයක මට මුල් පද දෙක විතරක් මතකයි සීතල මූදේ පෙනපිඩු මාලා පාවඩ දැම්මා දෝ හිමි සඳුනේ ආපසු එන ගමන එතකොට ඈත දියඹට ගිය දීවරයා මිය ගිහිල්ලා ඔහුගේ මල කඳ වෙරළට එනකොට අර බිරිඳ බලන් ඉන්නකොට අර පෙනපිඩු පේන්නේ යාට පාවර දාලා එනවා වගේ. එකවදේ විවිධ විදිහට කියනවා. ඉතින් මේ ගීතයේ ගැඹුරු සත් සමුද්‍ර පතුල බිඳ ඇඹරි ඇඹරි වියරු ජල රළ බුර බුරා නැගි රුදුරු ජල කඳ වෙරළ සම්පත ගෙන ගනී. සුනාමි එන්නේ ඉස්සල්ලානේ මේක ලියන්නේ. ඒක උනානේ. ඒතර තුන්කල් දකින කවියෙක් තමයි මහගම සේකරයන්. ඉතින් අපිට ස්වභාවික වස්තුවක් අපිට බද්ධ කරලා අපිට දෙන ලොකු ජීවිත දැනුමක්. හොඳයි. අර 56 පාසල් මතකත් එක්ක මුතුමන්ට වේදිකාව ඔරු වෙනවා 1962 මගේ මතකයේ නිවැරදි නම් වෙස්සන්තර නාට්‍යයෙන් මුතුමන් රඟපාන්නේ මහා දැවැන්ත චරිතෙක්කනේ රුක්මනී දේවි, එඩි ජයමාන්න, එච්.ටි. කුලතුංග, ජෙසිකා වික්‍රමසිංහ වගේ පතාක චරිත එක රඟපාපු කෙනෙක් එක්ක අද කවි 10 තෝරන්න ලැබීම කොයිතරම්නම් වාසනාවක්ද අපි යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්න සිනිඳු Thank you.
Talave sinindu sudumutu talave pipena pena pidu sinase pipena pena pidu sinase sinindu sudumutu talave pipena pena pidu sinase pipena pena pidu sinase sinindu sudumutu talave Samudura pa
පතුල බින්ද ගැඹුරු සත් සමුදුර පතුල බින්ද ඇඹරි ඇඹරි පියරු දල රල් තුමුල මහ මෙර දෙදර වයි බුර බුරා නැගි කුරිරු ජල කඳ බුර බුරා නැගි කුරිරු ජල කඳ දෙරණ සම්පත ඉලගනි ඉලගනි දෙරණ සම්පත ඉලගනි 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 අපේ මුතුන් මිත්තන්ගේ සෙතුම් පැතුම් පිළිබඳව සොයාගෙන යන ඉතිහාස කතාව අපි සාහිත්‍ය වංශය කියලා කෙටියෙන් හඳුනාගත්තොත් අපි ඒට සිංහල සාහිත්‍ය වංශය කියලා නමක් යෙදුවොත් ඒට ඉතාම දීර්ඝ ඓතිහාසික කතාන්දරයක් තියෙනවා. ඒ කතාන්දරය කියවෙනකොට අපිට හමු වෙනවා ජන ගීතය කියලා සාහිත්‍යාංගයක්. එය සර්වකාලීනයි. එය අපට අදත් එලෙසින්ම විඳින්නට පුළුවන් රස විඳින්නට පුළුවන්. ඉතින් අපි යනවා අද ඉතාම සතුටින් කලාසූරි කලාකීර්ති සතිස් චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණයා සමග කවි තෝරන කවි චාරිකාවේ ජන සාහිත්‍ය සුපිපුණු තැනකට. දැන් කවුරුත් දන්න ප්‍රසිද්ධ ජන කවි දෙකක් ඇසුරෙන් කැලණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකෙක් කියවපු එකක්. මං ඒ විශ්වවිද්‍යාලයේ දරුවෝ ටිකක් ආශ්‍රය කරනවා. දැන් ඒගොල්ලෝ පිටරට හිටන් ගිහිල්ලා ඒ එක ශිෂ්‍යයෙක් මට කියපු කවි දෙකක් තමයි මම මුලින්ම කියන්නේ. ගණිකාවක් පුරුෂේ පිරිමියෙකුට යෝජනාවක් කරනවා. අල්ලාගෙන සරම අතකින් කිම්ද මලේ, වසාසාක්කුව අතකින් කිම්ද මලේ, බිරිඳ නැති මගේ තනියම කිම්ද මලේ, කාමරය අපි නැවතී අමුද මලේ. මේ රූම්ස් ගැන දන්නේ කෙනෙක්. ඉස්සර අම්බලමේ නැවතිනි. දැන් අම්බලමට ඉංග්‍රීසියෙන් කියන්නේ රූම්ස් වෙන්න ඇති. ඒක මන් නිකන් වෙනම කතාවක්. දැන් අර පිරිමියා උත්තර දෙනවා. අල්ලාගෙන සරම මඩ දැවැරෙන හඳ. අර අල්ලා ඒකම තමයි නිරිය. ඊට පස්සේ වසා සාක්කෝ මුදුලුත් ඇති හින්දා සල්ලි තියෙනවා කියලත් කියන. මොකද අරයට සල්ලි ඕනන්නේ. ඔබතුටු වෙලේ සිට සිත සංසල හින්දා යන්දෝ නොයන්දෝ යන්දෝ අනේ මන්දා. දැන් අල්ලාගෙන නිරීකේ තරුණෙක් තරුණයකට ආදරයෝ ස්වභාවිකයි. ඒක එහෙම වෙන්නිපෑ ඒ කාලෙදි. දැන් මෙතන ගණිකාව කියනවා. ඒකත් ප්‍රශ්නයක් නෑ. මොකද එයාගේ වෘත්තිය. නැත්තම් එයාට ජීවත් වෙන්න බෑ. දැන් මේ විවාහක පුරුෂයෝ විවාහක කාන්තාවටත් යෝජනා කරලා තියෙනවා. දැන් නම් එහෙම කියන්නේ SMS එකෙන් මොනකුණු අර්ථයක් ගහන්න පුළුවන්. අපි ඒ කාලේ කියලා තියෙනවා. මොකද්ද මේක? පිරිමියා කියනවා ලස්සන ස්ත්‍රීකට බුලත් තන දෙන්නම් කට රතු වෙන්න. නාමල් නෙලා දෙන්නම් කොණ්ඩේ දවටන්ඩ. රන්සලු ගෙන දෙන්නම් ඉනවට පළඳන්ඩ. එනවද ලඳේ මා සමග කල් ගෙවන්න. සුන්දරයි. කාන්තාව උත්තර දෙනවා. බුලත් මොටද? කස්තුරි කපුරු කන මට. නාමල් මොටද? සල්මල් දවටනා මට. රන්සලු මොටද? දිවසලු පළදින මට. අන්හිමිකුමට මගේ රංකද ගෙදර කොට කර බලල පද්ද කියන අන්න පතිවරුත. දැන් ඔයා මගේ වෙස්සන්තර නාට්‍ය ගැන කිව්වා. මේක ඇහෙනකොට මට මතක් වෙන්නේ පතිවෘත්තාව කියන වචන. 1961 අර ඩීජා මා රුක්මෙල්ල දෙකරංග පාපු නාට්‍යයේ මම ජූතක බමුණ හැටියට වේදිකාවට ගිහිල්ලා ඉස්සෙල්ලාම කියන ඩයලොග් එක පොඩ්ඩක් කියන්න. අමිත තාපා එන්ඩි ඉස්සෙල්ලා ඕඩියන්ස් එකට කියනවා බමුණ පතිවෘත්තාව රකින භාර්යාතම චූඩා මාණික්යක් බඳු ස්ත්‍රී රත්නයක්. මෙන්න ස්ත්‍රී රත්නය. ඉතින් මෙහෙම කියන්න පුළුවන් නම් හරි හොඳයි කාන්තාව.
ඉතින් මේක මේ අර අල්ලාගෙන නෙරිය කියන එකම තමයි තියෙන්නේ. ඉතින් මේවා තියෙන්නේ සමාජීය විවරණයක් තියෙනවා. අපිට චරිත ගැන මේවා කියලා තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණත් අපිට මේ කලාවට අවශ්‍ය වෙනවා. එතකොට මීට ඊළඟට කියන්න තියෙන්නේ අපිට තියෙනවා ජීවන දර්ශනය. අපිට දැක්මක් තියෙන්න ඕන. යහපත් ආකල්ප තියෙන්න ඕන. සාර ධර්ම තියෙන්න ඕන. යහපත් විනිශ්චයක් තියෙන්න ඕන. පෞපින් සම්ම යහපත් විනයක් තියෙන්න ඕන. චරණය මේ ආයතනයේ චරණයේ තියෙන්න ඕන. හැසිරීම ඔබතුමාලගේ චරණය හොඳයි. ඉස්සරහට ගොම වේදට දැරන හොඳයි. ඉතින් මේ දැන් ඔය තරුණ ළමයි නිකන් ඉන්නේ නැහැ. ඉතින් දැන් අය ආදරවන්තයෝත් ලියනවා. මිනි මරල හිරේගීකනත් කියනවා අයිරංගනි උඹ පරලොව ගේහින්දා පොලිසිය මාව ලුහු බැඳලා බැන්දා. එහෙමත් කියනවා. ඒ ලෙවල් පන්තියේ කොල්ලෙක් ගුරුතුමීට කවියක් ලියනවා. මේක මම උපුටා ගන්නේ සරත් විජේසුරි මහත්තයාගේ පොතකින්. කොල්ලෙක් ලියලා කොල්ලෙකුට කියනවා මේක තියන්න කියලා මේ සුඩින් ටීචර් නැති වෙලා. ටීචර් ඇවිල්ලා බලනවා. කවිය මේකයි. බඳ නටවන අයුරු හැඩයි. පුන් පියවරු යුවල නටයි. ඉගෙන ගන්න හිතක් නැතෙයි වැළඳ ගන්න මහට හිතේ. දැන් අපේ භාෂාවන් කියනවනේ ටීචර්ට මල පයින්නෝ. විදුහල්පතිතුමාට කියනවා හැබැයි විදුහල්පතිතුමා අත් අකුරු ටික හොයා ගන්න ක්‍රමයක් ටීචර්ට කියනවා. පහව දාලා මට එන්න කියනවා. ඔෆිස් එකට එන්න කියනවා. හැට උදේට සාතරයක් මට එන්න කියන මාව හම්බෙන්න. කොල්ල බය වෙනවා. සර් තාත්තා නැහැ. ඇයි? තාතරට ගිහිල්ලා. අම්ම ඉන්නවද? ඔව් අම්මට එන්න කියනවා. අම්ම එක්කන් එනවා. දැන් කොල්ල බය වෙලා. විදුහල්පතිතුමා කියනවා අර අම්මට ඔයාගේ පුතා හරි දක්ෂ ළමෙක්. මං එයාව ශිෂ්‍යනායකයෙක් කරනවා. අහවල් දවසේ ලාංඡන පැරදීමට ළමයා සූදානම් කරලා ආශිර්වාද කරා. කලක් ගත වෙනවා. විදුහල්පතිතුමා කොළඹ බැංකුවකට යනවා. ලොබි එකේ සෙනග මැද උස තයි එක දවපු ලස්සර මහත්තෙක් ඇවිල විදුහල්පතිතුමාට වදිනවා. කවුද මේ ළමයා? සර් ප්‍රින්සිපල් එලෙනෝර හවල් ඉස්කෝලේ හිටියා. වගේ ජීවිතේ වෙනසක් ඇති කරේ සර්. මම ඉතින් තාමත් එහෙම තමයි දරුවෝ. අන්න බලන්න මේ කවිය ගිය දුර අරයට දඩුවම් කරන්න මේ මොකද වෙන්නේ. ඉතින් අර අල්ලාගෙන නිරිය අසුරෙන් තමයි අර කවි ටිකේ තියෙන්නේ. මම තෝරගත්තු ගීතයක් නගේ නගේ වැහි එනවා තරටවයි. හොඳයි. සම්ප්‍රදාය ස්වයං සංස්කරණයකට ලක් කරන තරුණයෝ ඉතාම හොඳින් පරිණාමය වෙච්ච මිනිස්සු බවට පත් වෙනවා. ඉතින් අතීතය කියවා ගත්තොත් නිවැරදිව, සම්ප්‍රදාය ගරු කරගත්තොත් මනුෂ්‍ය තාලෙට අපිට පුළුවන්කම තිබෙනවා ඉතාම වටින තැන් නිර්මාණය කරන්න. අපි යනවා තුන්වෙනි කවි තුන්වෙනි ගීතය. නගේ නගේ වැහි එනවා පැලට වරින්නේ අකලට ආවෙයි කෝටිට මොටද තෙමින්නේ වෙහි බීරිම හීම් පොදයි ඇඟේ වදින්නේ මහවැස්සට ගිටවින්නයි අනික දුවන්නේ නගේ නගේ වැහි එනවා පැලට වරින්නේ අකලට ආවෙහි කෝටිට මොටද තෙමින්නේ වෙහි බීරිම හීන් පොදයි ඇඟී වදින්නේ මහවැස්සට ගිටවින්නයි අනික දුවන්නේ දෙර අයත් ගමේ ගිහින් පාළු දෙනින්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ ඉරට හඳන බිඳු පුතා හිටසා
ගමේ ගිහින් පාළු දෙනින්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ පැලට වරින්නේ අකලට ආවෙහි කෝටිට මුටද තෙමින්නේ මෙහි බීරිමහින් පොදයි ඇඟේ වදින්නේ මහවැස් සට ගිට වින්නයි අනික දුවන්නේ නංගී නංගී වැහි එනවා පැලට වරින්නේ අකලට ආවෙහි කෝටිට මොටද තෙමින්නේ මෙහි බීරිමහින් පොදයි ඇඟේ වදින්නේ මහවැස් සට ගිට වින්නයි අනික දුවන්නේ දර අය ගමේ ගිහින් පාළු දෙනින්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ කිරට හඳෙන මිනිඳු පුතා හෙටි සාගින්නේ පමානු වී මම යන්නම් තරහ නොවන්නේ ගෙදර අය ගමේ ගිහින් පාළු දෙනින්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ ඉරට හඳෙන මිනිඳු පුතා හෙටි සාගින්නේ පමානු වී මම යන්නම් තරහ නොවන්නේ නගී නගී වැහි එනවා පැලට වරින්නේ අකලට ආවෙහි කෝඩෙට මොටද තෙමින්නේ මෙහි බීරිමහින් පොදයි ඇඟේ වදින්නේ මහවැස් සට ගිට වින්නයි අනික දුවන්නේ නංගී නංගී වැහි එනවා පැලට වරින්නේ අකලට ආවෙහි කෝඩෙට මොටද තෙමින්නේ වැහි බීරිමහින් පොදයි ඇඟේ වදින්නේ මහවැස්සට ගිට වින්නයි අනික දුවන්නේ කවිය වටා ගෙතුණු අර්ථ සිද්ධි හොයාගෙන ඉස්සරහට යනකොට නූතන කවිය සහ කවියා බොහෝ විට උරාගෙන තියෙන්නේ සාම්ප්‍රදායික කවි මගේ සාරය. ඒ ඉතාම පැහැදිලි වෙනවා නූතන කවි අධ්‍යයනය කරනකොට. ඉතින් ඒ නිසා ඒ ඔස්සේම අපට ඇවිද යන්නට පුළුවන් අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කලාසූරි කලාකීර්ති සතිස් චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණයා කවි තෝරන් ඇවිත් ඉන්න වෙලාවේ අපි යනවා ඊළඟ කවිය අහන්න. ඔව්. ඊළඟ 4 වෙනි කවියට මම තෝරගෙන තියෙන්නේ පැදුරු සම්බන්ධව කවියක්. ඒ කවිය ප්‍රකාශ කරන්නට ඉස්සෙල්ලා ඒකත් එක්ක තියෙන පොඩි පූර්විකාවක් එන්න. දැන් ඉස්සර ගම්වල තමන්ගේ කලවයස හරිගිය පුතෙකුට පෙළවහයක් කරන්න දෙනකොට අම්මා තමයි ඒ වගකීම ගන්නෙ. ස්වාමිපුරුෂයා දෙනවා තාත්තා. එයා හැමතිස්සෙම බලනවා කොහේ හරි තැනක පන්සලේ හරි නාන තොටේ හරි පොලේ හරි තැනක අපේ පුතාට ගැළපෙන ලස්සන තරුණියක් ඉන්නවද කියලා. කොහොම යනකොට ඕන ඇහැ ගැටෙනෝ මේ ලස්සන ළමෙක්ව. ඊට පස්සේ කොහෙද ඉන්නේ කිඳමන්දි කියලා අහලා පුතාට කියන්නේ නැතුව අර යනවා අර ගෙදරට. ගිහිල්ලා අම්මත් එක්කයි කතා කරන්නේ.
දැන් ඉස්සෙල්ලාම ආනවා දැන් වයස කීයද ඔබතුමීගේ 45යි දුවට 23යි දැන් මේක ඇවිල්ලා නිරීක්ෂණ චාරිකාවක් මේ පවුල පිළිබඳ ඒගොල්ලන්ගේ ආර්ථිකය කොහොමද කියලා එහෙම කතා කරනකොට 45නේ දැන් ඒකෙදී කොණ්ඩේ දිහා හිමින් බලනවා ඉදිලද කන් ඇහෙනවද ඇස් පේනවද හම රැලි වැටලද ආතරයිටිස් තියෙනවද ඩයබටික් තියෙනවද ඇයි අම්මා දන්නවනේ 45දී අම්මා රෝගියෙක් නම් පුතාට ගිහින නෝන මහත්තයා මේ වෙනකොට ලෙඩෙක් වෙනවා එයා බොහොම දුර කල්පනාවෙන් බලනවා බල්ලා ඔන්න හරි ඊට පස්සේ පුතාට කියනවා මම ගිහිල්ලා බැලුවා ගෙදරක මෙන්න මෙහෙම ළමෙක් ඉන්නෝ පුතත් ගිහිල්ලා ටිකක් විපරම් කරලා බලන්න කියලා ඔබ අද වගේ ගිහිල්ලා මේ කතා කරන්නේ මෙයා හොයාගන්නේ නාන තැන පොකුණක්ද ලිඳද බවද නාන ලිඳ කුඹුකු ලිඳ දැන් මේ ළමයා නාන්න යන වෙලාවෙ තමයි ගහකට මුවා වෙලා පඳුරකට මුවා වෙලා තමයි බලන්නේ දැන් ඔන්න දීරෙද්ද ඇඳලා වතුර බාල්දි පහ දානකොට රෙද්ද ඇලෙනවා ඇඟේ ඇගේ ෂේප් එක හරියට පේනවා නැචරල් ෆිගර් එක කොණ්ඩේ දිග පළල මේකප් නැහැ මේකප් නැහැ එතකොට මේ වෙලාවේදී හැට වදිනෝ දැක්ක ගමන් හිතවටුත් කියනවා දැන්ලා ඊට පස්සේ අම්මට කියනවා මගේ හිතරත් ළමයා වැදුනා ඊට පස්සේ ඔන්න ගෙදරට ගිහිල්ලා කියනවා අපේ මෙහෙම පුතාට මෙහෙම ඊට පස්සේ තමයි හඳහන් බලන්නේ ඒව ගැලපෙනව නම් මගුල් තීන්දු කරනවා තීන්දු කරලා නැකත් පත්‍රයේ දුන්න දවසේ මනමාලියාගේ අම්මා මනමාලියට කියනවා පැදුරක් වියන්න කියලා සමහර විට මෝස්තරේ දෙනවා එහෙම නැත්නම් එයාට නිදහස දෙනවා එයාට කැමති එකක් කරන්න. ඒක හරි ගියලා පෝරුව ඉස්සරහා පිටට ගේන්න ඕන. එතකොට පෝරුව ඉස්සරහා පිටට මේක දැම්මහම ජෝඩුව බැහැලා යනවනේ අරක දිග ඇරෙනවා. දෙපාර්ශ්වයේම වැඩිහිටි කාන්තාවෝ මනමාලි දිහා නෙමෙයි බලන්නේ. පැදුරු දිහා බලන්නේ. පාවිච්චි කරලා තියෙන පං වර්ගේ මොකද්ද? වර්ග කීපයක් මිශ්‍ර කරලාද? මෝස්තරේ අලුත් එකක්ද සම්ප්‍රදායක්ද පරණ එකක්ද? නව නිර්මාණයක්ද වර්ණ සංකලනේ කොහොමද යොදලා තියෙන්නේ නිමාව කොහොමද ඒව තමයි බලන්නේ ඒ අත්කම් ගෙත්කම් ටික බලාගන්න තමයි හදන්නේ මොකද අද වගේ නෙමෙයිනේ එදා ඔක්කොම සබහ දහමෙන් ඇති වෙන දේ අරගෙන තමයි බලන්නේ ඉතින් ඒක ඊට පස්සේ ඔය පැදුර තමයි පිල් මෙයාකට දාන්නේ කවිය මේකයි පිලේ පැදුර හේනට අරගෙන යන්ටයි පැදුර හේලා මැස්සේ සැතපී ඉන්ටයි වියපුරට දැක නුඹ සිහියට එන්නයි මූණ මතක් වෙනකොට කවි කියවෙන්ටයි එතකොට අර මගුල් දිනේදීම දාපු පැදුරද මේ පැලට දාලා තියෙන මේ පිලට දාලා තියෙන එකමද අරංගී කියලා අපිට අනුමාන කරන්න පුළුවන් දැන් අපේ මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ මේ පොතේ පළවෙනි කවියේ සඳහන් වෙනවා පැදුර ගැන මගේ පැදුරෙන් මිදී කෙල්ලට තව තැනගෙනෝ උඹේ දූවිලේ සුවඳ තැවරුණු පැදුර තාමත් තියෙනවා. එතකොට මහින්ද දිසානායක ගීතයක් ලියලා තියෙනවා වී පැදුරෙන් නිගලී යන කුරුල්ලෙකු ලෙසින් කියලා මේ එකක්. එතකොට පැරණි කවියත් නූතන කවියත් පැදුර අමතක කරලා නැහැ. තව කවියක් තියෙනවා උඩහ ගෙදර වී පැදුරේ කොබෙయ్యා පහළ ගෙදර තල පැදුරේ කොබෙయ్యා මන්දකලා දොර අස්සෙන් එබීයා තිකිරණ ගෝ පියවරුකයි කොබෙయ్యා හේනේ පැලේ රැකමුට ගියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා පැදුර දුන් කෙනෙක් මට නැසියෝයා දැන් අපි තෝරගත්තේ කවියට ඒක සමාන වෙනවා මහගම ශේකරයන්ගේ මම තෝරගෙන ගීතේ එන පළවෙනි කවිය ජන කවියා පිලේ පැදුර හේනට අරගෙන යන්ටයි මහා ශේකරයන් පිලේ පැදුර හේනට අරගෙන යනවා පොඩි වෙනසයි දෙවෙනි පදේ පැදුර එලා මැස්සේ සැතපී ඉන්ටයි එලා පැදුර මැස්සේ මම සැතපෙනවා වියපු රටා දැක නුඹ සිහියට එන්නයි රටා වියපු අත් දෙක මට සිහි වෙනවා මූණ මතක් වෙනකොට කවි කියනවා හිතේ දුකට එතකොට කවි කියනවා හොඳයි පිල සහ පැදුර එක්ක බැඳුනෝ රස කතා නම් කොයි තරම්ද ඒ අතරේ පිල සහ පැදුර අපේ මතකේ දල්වාලු ගීතය අහන්නයි අපි සැරසෙන්නේ හතරවෙනි කවියේ හතරවෙනි ගීතය දැන්
විලි පැදුර හේනක අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සත පෙනවා රටාවිනපු අත් දෙක මත සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි අද කවිදාහයට ගීදාහයක් වැඩසටහන උපදේශාත්මක වැඩසටහනක් කියලා කීමේ වරදක් නැහැ. හේතුව තමයි දශක 6ක පමණ කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන ප්‍රවීණෙක් සුලවතෙක් එක්ක තමයි අද අපි කවි තෝරන්නේ. කලාසූරි කලාකීර්ති සතීෂ් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා, ඇත්තරම මේ ඔබේ වචනවල තියෙන ප්‍රසාද ගුණය මත
පැවරී මම ආසයි ඊළඟ කවියටත් යන්න. ඔව් ඊළඟ කවිය මේ සීතාවක යුගයේ ජීවත් වෙච්ච අලගෙවන්න මුකවට්ටි සූරීන්ගේ සුභාංශිතේන 42 වෙනි කවිය. දැන් මේ කවිය මම තෝරගන්නේ මගේ රංගන ජීවිතයට බද්ධ වෙන නිසායි මම ඒක කියන්නම්. කවිය සතතින් පමන් නම්බකොළ බුදින තවසර දැහැනින් මිදේ දුට ලෙල දෙන ලියතඹර. බුදුමින් යමෙකු කිරිතෙල් දී ඈහාර ඉඳුරන් දමත සිදු ඉසිලේව මදර ගෙර. ළඟට වැටෙන කොළයක් කාලා ළඟ තියෙන වතුර ටිකක් බීලා තමයි මේ තාපසයෝ මෙයා වෙන්නේ. හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ මේ ශාරීරික කුෂ වීමක් මොනවත් නැහැ. දැන් කවියට තියෙන ප්‍රශ්න තමයි හොඳට රජබුදුන් වළඳන ඇය ඉඳුරන් මෙල්ල කරගන්න පුළුවන් නම් ඒක අර මදර ගිරහ මුහුදේ පා වෙනවා මගේ එකක්. දැන් මේක ඔක්කොම හිත ගැනයි මේක තියෙන්නේ. අපේ බුදුදහමේ ලොකුම දේ ඒකයි. හිත කියන වචනේ බුද්ධ භාෂේ තියෙන්නේ. අපි විඥානය කියලා තමයි ඒක කියන්නේ. මනස කියලාත් කියනවා. ඉතින් මම මේක තෝරගත්තේ හේතුව අර ගර්ෂා ලෝකාගේම ක්‍රයිම් පැෂනල් එහෙම නැත්නම් ඩර්ටි හෑන්ඩ්ස් කියන කතාව ඇසුරෙන් තමයි ගුණසේන ගලම්පත්ති සූරින් ලියතඹරා නාට්‍ය රචනා කරලා වේදිකාවට ගේන්නේ. දැන් මේකෙදි මම රඟපාන චරිතේ හ්‍යූගෝ පෝෂත් පවුලක විප්ලවකාරී අදහස් තියෙනෙක්. මගේ බිරිඳ ජෙසිකා එයා සෝමලතා සුභසිංහ දේශපාලන පක්ෂ නායකයෙක් තමයි. ඔය ඩොක්ටර් එන්නම්පෙරරාගේ චරිතයක් ඒක තමයි. නිකලස් ඒක රඟපාන්නේ සමන් බගුලවල. මේ චරිත තුන වටා තමයි මේ මුළු කතාවම යන්නේ. දැන් මේ කවියේ මුල් පද දෙක ගලපති සූරීන් පාවිච්චි කරලා තියෙන හැටි හරිම ඉහළයි. මොකද ක්ලයිමැක්ස් එකේ දෙනවා මම ඒක කියන්නම්. මේක මට හොඳ අත්දැකීමක්, අනිත් අයටත් හොඳ අත්දැකීමක් වෙන්නේ කියලා. එතකොට නිකලස් එනවා. දැන් නිකලස්ව මරන්න තමන්ගේ ස්වයං පුරුෂයා සූදානමෙන් එනවා. පිස්තෝලයක් සාගු තියාගෙන ජෙසිකා කියනවා අරයට. මොකද එයා ඒ ප්‍රතිරූපයට කැමති. මොකද යටින් දෙවෙන කිසියම් හැවිකාරකමක් මේ දෙන්න අතර තියෙනවා. දැන් අරයා එනවා මේ ආරංචිවල ගෙදරට. එයා බොහොම හොඳ කතාකාරය. අරයාගේ ආ කල්ප අරව මේ ඔක්කොම මොළසෝදනයක් කරනවා. ඒක හදනවා. ගෙදරට ආපු ගමන් මෙහෙම තියෙනවා පොත් රාක්කයක්. හෙගල්, මාක්ස්, එලියට්, ලෝකා කවුද? හෙගල් මාක්ස් අඳුරනවා දේශපාලන න්‍යායකාර. එලියට් ලෝකා අඳුරන්නේ කවියෝ දෙන්නෙක්නේ. අන්න දේශපාලනඥයෝ සාහිත්‍ය දන්න හැයි කියලා කියනවා. ඒකනේ සාහිත්‍ය කණ්ඩත් කණ්ඩද කියලා ඇහුවේ. එලියට් ලෝකා කවුද? ප්‍රසිද්ධ කවියෝ දෙන්නේ. තොම්සෙත් කවි ලියනවා. ඔව්. ඉස්සරහට යනකොට මේසේ තියෙනවා කොළ කෑල්ලක් ගන්නවා. මට මේක හරියට කියවන්න බෑ. ජෙසිකට දෙනවා. සතතින් පවන් නම්බකොළ බුදින්න තවසර දැහැනින් බිදේ දුට ලෙල දෙන ලියතඹ. මේක තවුසේ ලියාපු කවියක්ද? ඕක කියනකොට දැන් ඔබ හිනා වුණා වගේම එදා වජිර ඕඩියන්ස් එකේ 75% හිනා වුණා. එච්චර බුද්ධිමත් ප්‍රේක්ෂකව 60 දශකේ හිටියේ. මොගොල්ලෝ දන්නවා කවිය මොකක්ද කියලා. හැබැයි නාට්‍ය රචකයා සූරෙක් නිසා නොදන්න අයටත් දැනුවත් කරන්න ඉපැයි. නෑ ඕක සුභාසිත එන කවියක කොටසක්. මොනවද ලියතඹරක් කියන්නේ? හිමාලය වනේ පිපෙනවා කියන මල් ජාතිය. ඔය මල් මිස්ත්‍රියක් වගේලු ඈතට පේන්නේ. ඔය මල් දකින තවුසංග සිල් බෙදරවලු. හරි අපූර්වයි. අන්න ඒක තමයි ගේන්නේ මෙහාට. ඊට පස්සේ ඔහොම කරලා ඉවුණාට පස්සේ මේ සිල් බෙදෙනවා කියලා කියනවනේ. ඊට පස්සේ වෙන දවසක පිස්තෝලෙත් අරගෙන නෑ මම අද කොහොම හරි මෙයාව ඝාතනය කරනවා කියලා යනවා නිකලස්ගේ ගෙදරට. දැන් වයිෆ් ඔක්කොම කියලානේ තියෙන්නේ මෙයා එනවා මේකටයි කියලා. එයා එකට සූදානමෙන් කතා කරනවා. මෙයාගේ මොළසෝදනයක් තමයි කරන්නේ එයාගේ දෙබස් වලින්. ඊට පස්සේ පුතා බොමුද කෝපි කෝපයා. හොඳයි. අරයා හැරෙනවා. හැරිච්ච ගමන් සාක්කුවට අත දානවා. පිස්තෝලේ ගන්න බෑ අත වෙවුලනෝ. මෙහෙම මෙහෙම වෙවුලනෝ අත. එහෙම කළා මෙහා වෙනවා. කෝපි කෝපේ දෙනවා. මම හරි බයගුල්ලෙක් නේ පුතා. දැන් මට දෙන්න ඕන ඔය සාක්කුවේ තියෙන පිස්තෝලේ. දෙනෝ. හරි සුරෝම් පිස්තෝලිය. අයිවන් නේද තමසට මේක දුන්නේ. මේ සුඩින් තියෙනවා. මම ටිකක් එළියට ගිහිල්ලා ඇවිද්දා නම් හොඳයි කියලා හ්‍යූගෝ පිට වෙනවා සාලේ. මොහොතක් ගත වෙනකොට
ह्यूगोगे बिरींद जसिका एनवा जलेलें पेनला सालेट निकलस मलाद तो निकलस की नो नै वयागे महत्या मले नै कोबद महत्या मैं आद महत्या याद महत्या याट पे लेती ये नो मेहवेक इट बसे दैंग अन्ना अर देना के याटे हिते ती बिचारा सुंगारात्मक आदास मैं मैं अभी इल्ला लागते नो भाई වැළඳ ගන්නවා පෙන්වන්නේ අධ්‍යක්ෂවරයා නිකන් ඒක අඟවනවා මිනිස්සුන්ට සංකේත මෙහෙම කළා ළඟට ඇවිල්ලා ජසිකාගේ සාරි පොට අරගෙන මෙහෙමම තුරුල් කරගන්න එනවා එතකොට ශරීරයේ ලඟුණ හා සමානයිනේ මෙහෙම ගන්නකොටම අර එලියට ගිය හියුගෝ එනවා ශාලෙට එතකොට දකින්නේ මොකද්ද තමන්ගේ බිරිඳ අර තමන් ඝාතනය කරන්න එන මිනිසයත් එක්ක සම්බන්ධයි කියන එක දකින්නකොටම නිකලස් මට දැන් පුළුවන් තමුසෙ දිහා කෙලින් බලන්න මගේ අත දැන් වෙවුලන්නේ ටක් ගාලා පිස්තෝලේ ගන්නවා මම හිතුවේ තමුසෙ බෝධිසත්වෙක් කියලායි සිංහෙක් කියලායි දැන් බලනකොට නරි අර මහත්මා ගාන්ධි ගොඩසේ මැරුවාගේ වෙඩි තුනක් තියලා මරනවා ඊට පස්සේ මිනිහා දුක් වෙනවා දැන් මොකද්ද මේ කවිදෙක් අර දේශපාලනය ස්ත්‍රීකගේ ස්වරූපේ තියෙන මල දැක්කහම තවුසා ගෙසිල් බෙදෙනවා නම් දේශපාලනියාකාරයේ සජීවීව කාන්තාවක් වෙනකොට වෙනස් වෙනවා බයිගුල්ලෙක් වගේ හිටපු හියුගෝ මිනිමරුවෙක් බවට පත් වෙනවා තමන්ගේ ආත්මార్థය නිසා දෙකේම එකයි තියෙන්නේ ඉතින් මට කියන්න තියෙන වචන මේ කවියක් දැන් ස්පාඤ්ඤ ජාතික ගර්ෂියා ලෝකගේක අපේ රටට ගැලපෙන අනුසාරය කළා මේ මොකද ගලපති මහත්තයාට මේ පද දෙකක් දෙන්න බැරිද අන්න බලන්න මේ මිනිසුන්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඒක නිසා මම මේ මේකට හරි කැමතියි ඉතින් මේකට සම්බන්ධව දැන් ඔය අර ආත්මා ලියනගේ ගායකයත් කියලා තියෙනවා ලිය තඹරා මුදු කුසුම කිය තවුසන්ගේ සිල්බි දෙනවා මට ඊට වඩා හිත ගිය කවියක් මේ ගීතයක් මම තෝරගත්තා කුමරීක පාසලට सुभाषित कविया उ अलगेवन मुखवेटितुमन सुभाषित काव्ये लियपु कवि सीयें अबुतुमन तोरगत्ते हतलिस्तेवनि कविय इतकोट तव कवि अनुनमे अक्तियनवा केवन ए हतलिस्तेवन कवियें नाट्यक निर्माणे उनानं इतकोट ए हतलिस्तेवनि कवियें एक कवियें अभी मिच्चर वेला कथा करानं बट इतुरु कवि अनुनमे कोई तरन्नं කතා කරන්න පුළුවන්ද ඒ කතාව ඔබට බාර කරලා අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහන්න ma
අබියස මෙවුණු තුසිත සුරන් නැලවූ සුයාමය කුමරියක පා සලඹ සැලුනා ගජසෙන් යදම් බිඳවැත තලාසිඳකම් පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මාහනවයි බිඳුනු තුසිතය සුරන් නැලවූ සුයා කුමරියක පා සලඹ සැලුනා වසා සිටි නෙතුපියන් ඇරුණා කුමර බමසර අසපුවේමා සමවැදීහුන් දැහැන් බිඳුනා කුමරියක සලඹ සැලුනා අවිද්‍යාව මෝහාන්ධකාරය දුරු කරන උත්තම දහමක් එහෙම නැත්නම් ලෞතුරු දහමක් එක තමයි ශ්‍රී ලාංකික අති බහුතරයක් දෙනාගේ ජීවිත ගෙවෙන්නේ. ඒක අපි හැමෝගෙම ජීවිත සකසා ගන්නට වෑයම් කළොත් එහි උත්තම හරයන් එක ජීවිතය නිවැරදි දිශානතියට යොමු කරගන්න උත්සාහ කළොත් එහෙම අයට නිර්මාණකරුවෝ නිර්මාණ ඇතුලේ සඟවන දේවල් බොහොම පරිස්සමට අල්ලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ නිසා මහා විශාල දාර්ශනික ජීවිත චින්තාවක් තියෙන මිනිස්සු හරිම පරිස්සමට නිර්මාණ ඇතුලේ තියෙන දාර්ශනික සිතුවිලි දිශානතිය අපට පෙන්වා දෙනවා. එහෙම නිර්මාණ එකතු වුණු තැනක් බවට අද කවිදහය පත් කරන කලාසූරි කලාකීර්ති සතිස් චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණයා තෝරන 6 වෙනි කවියට අපි එනවා. හොඳයි. මේ කවිය මේ මම මුලින්ම ඇහුවේ හෙන්රි ජයසේනගේ මුවින්. සසඳ සසඳ දිය පල්ලේ තිබේ අල සසඳ සසඳ දිය මටුපිට තිබේ කොළ වැස්සට පිණි බබා මෝරණ කැකුළු මල මත්සකේන්ට මුතුකුඩයකි නෙළුම් මල. එතකොට මේ කවිය හා සම්බන්ධ තව කවි තුනක් තියෙනවා. ඒක අපේ රෝහණ බැන්දගේ සූරීන් වචන කීපයක් වෙනස් කරලා ගීතයකට හරලා තියෙනවා. ඒ ගීතය 1994 විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමයි ඒක අභ්‍යාසයක් විදිහට පුහුණු කරලා තියෙන්නේ. දැන් ඒකේ තියෙන්නේ සසඳ සඳ සඳපානේ අපි යනවා මක්කොලි බඳට ගොම්බානක් බැඳ යනවා. සකිය සඳ ඌවට රෝදේ කැරකෙනවා දත් කැකුලට නාරම්මල ලතබෙනවා. එතකොට සසඳ සඳ සඳ පොපියන සාවුන්ට මක්කලි බඳට දුටු විලසට ගිරවුන්ට ශකිය සදා ඌවට රෝදේ බඹරුන්ට දත් කැකුලට සිත් බැන්දේ කුමරුන්ට සඳට පුළු වන්ද සාවුන් එළවන්ට ඉරට පුළු වන්ද ගිරවුන් එළවන්ට මලට පුළු වන්ද බඹරුන් එළවන් නුඹට පුළු වන්ද මගේ සිත නලවන්ට. එතකොට දැන් මේ කවි තුන මම පිටපත් කරගත්තේ මේ පොතේ තියෙන වජිර මම විශේෂයෙන් කියන්නේ 60 දශකය මේ රටේ සාහිත්‍ය කලාව පිළිබඳ බොහොම ස්වර්ණමය දශකයක් ඒක. මේකේ තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒ කියන්නේ විද්‍යාලංකාර විද්‍යෝදය කියන කාලේ
කරපු සංග්‍රහවල එකතුවක් මේ වගේ තවත් පොතකුත් තියෙනවා. ඉතින් මම මේක කොපි කරගත්තේ මේ උපුටා ගත්තේ ඒකෙන්. එතකොට මේ මේක ඇවිල්ලා මේ සාහිත්‍ය ග්‍රන්ථ ਵਿਚාරය වගේ. ඉතින් මම අද මේ එදා තිබිච්ච එක අපි කියනවා අපි ඒවට බොහොම ලෙන්ගතු නිසා. මේ කවි තුන ගැන ගණනාත ඔබේශේකර මහත්මයා මෙන්න මෙහෙම සටහනක් ලියලා තිනවා. වික්ත ලෙස චිත්ත සංමේග දුක හැටියට ඉදිරිපත් කරනවා. මේ එතුමාගේ වචන. තව සටහනක් තියෙනවා පහස සඳහන් කවි පෙළ එකිනෙකට වෙනස් වූ පාඨාන්තර ඇසුලෙන් මේ ඇසුරෙන් මෙම කවි පෙළ මවිසින් සකස් කරගත් ආකාරයෙන්ම මෙහි බහලනු ලැබේ. එතකොට මේවා කරත්ත කවි නැත්තම් ගල් කවි මේවා සීපද අර ගමනේ යනකොට විඩාව කරගන්න තියෙන්නේ. නමුත් මේකේ බොහොම ලස්සන ගැඹුරු දහම් පණිවිඩයක් තියෙනවා. එතකොට මේ විඩාව සංසිඳවා ගන්න කවි ගායනා කරපු එක අපේ රටේ හෙළ මේ රටේ හෙළ උරුමේ සම්ප්‍රදායය තියෙන එකක්. ගොයන් කපනකොට ඔයන් නිරවට දැන් කමතට ගේනවා ගොයන්කොළ. එතකොට ගොවි මහතුරු දෙපැත්තට බෙදෙනවා. කාගේ දෝ මේ කමතා අනිත් කටි අපේ බුදුන්ගේ කමතා කාගේදෝ මේ කමතා හිරු දෙවියන්ගේ කමත රන්වැලි මහ වෙහෙර උසට ගෙනත් තබමු මේ කමතට කැලණිය මහ වෙහෙර උසට ගෙනත් ඔය විදිහට කියන්නේ මොකද මේගොල්ලෝ හරි ආධ්‍යාත්මේ හරි දියුණුයි තිසරණ පන්සිල් රකමින් ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ පිරිසක් බබයි දාගබයි කාලේ එතකොට දැන් මේකේදී මත්සකීන්ට මාළුන්ට මුතුකුඩයක් කියන එක මේ මුතුකුඩය කියන එකත් ධර්මයට බොහොම සම්බන්ධ මෙමෙකන් තව කවියක් තියෙනවා මේ දැන් මේ කවියෙන් දෙන්නේ මේ පොකුණේ ඉන්න මේ තියෙන මල් සංසන්දනය කිරීමක් කරන්නේ මුළු ජීවිතයම ඉහළන ලද කුඩයක් ය අටලෝ දහම එහි එන එක නණයක් ය මිනිසා විසින් උසුලා යන කණුවක් ය මරණය කුඩය අකුලන පොඩි ඇණයක් ය එතකොට අතන මුතු කුඩය මෙතන කුඩයක් ලෑස්ති කරනවා ජීවිතයට ලෑස්ති කරලා දැන් ධම්මපදයේ තියෙනවා තැනක් ඒකේදී වහින වැස්ස වහිනවා මයි ඒ වැස්ස නතර කරන්න කිසිම ජගතෙකුට ඔක්කත් බෑ වහිනවා මයි හැබැයි කුඩේ අරගෙන යනකොට තෙමෙනවා අඩුයි දැන් මෙතන කුඩේ කියන්නේ දහම එතකොට අපේ කවියා බොහොම ලස්සනට මේ දහම් පණිවිඩ ගිහිල්ලා තිනවා ඊළඟට අපිට ඉන්දියාවෙන් ලැබිච්ච සම්ප්‍රදායක්නේ සරස්වති දේවි සරස්වති වැඩි ඉන්නේ නෙළුම් මලක් උඩ පාරිශුද්ධත්වයේ එතකොට මුතු කුඩයක් වෙනවා මේ මාළුන්ටත් ඒක නමුත් මිනිසුන්ට එනකොට වෙනවා භවෙන් භවේ මේ මාළුත් එහා මෙහා යනවා කරත්තකරුවොත් එහා මෙහා යනවා අපේ ජීවිතයේ සසරදී එහා මෙහා භවෙන් භවයට යනවා කියන මේක තේරෙනවා ඉතින් හොඳම තියෙන උපමාව තමයි කවුරුත් දන්න දෙයක් පිපිච්ච නැළුම් මල මඩේ ගෑවෙන්නේත් නැහැ වතුරේ ගෑවෙන්නේත් නැහැ අපිරිසුදු මඩේ තියෙන අලෙන් එන මේ කැකුල මේ පොට්ටුව අරකම වෙනවා එතකොට මේක මේ සංකේතය තමයි මේ සංකේතය තමයි පාරිශුද්ධත්වය. එතකොට දැන් මේක මේ 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 මේක කියනකොට මට මතක් වෙනවා මේ මේක දහම් කවියක් නිසා අර ද්‍රෝණ කියන බමුණ දකින්න පියසටහන්. ආ කල්පනා කරන මේ සාමාන්‍ය කෙනෙකුගේ වෙන්න බෑ මේක දෙවිකෝගේ වෙන්න ඕන. පියසටහන් ඔස්සේ යනකොට බුදුරජාණන් වහන්සේ ගහක් මුල සමාධියට සමවැදිලා ඉන්නවා. අවසරයි ස්වාමීනි. ඔබ වහන්සේ දෙවියෙක්ද? නත බ්‍රහ්මණය මම දෙවියෙක් නොබෙමි. ඔබවහන්සේ ගාන්ධර්වයද නැත මම ගාන්ධර්වයෙක් නොවෙමි. ඔබවහන්සේ මනුෂ්‍යයද නැත මම මනුෂ්‍යයෙක් නොවෙමි. ඔබවහන්සේ යක්ෂයෙක්ද නැත මම ඔය කකට වක්කත් නැත්තම් ඔබවහන්සේ කවුද? බ්‍රහ්මණය දෙවියන් ළඟ ගාන්ධර්වයන් මිනිසුන් යක්ෂයන් ළඟ දෙන කාම ආශ්‍රයන් මාළඟ නැත මං ඒව ප්‍රහීන කරපු කෙනෙක්. මම හරියට දියේ වැඩි දියේ ඇති වී දියේම හැදී වැඩි වතුරෙන් ගුණට ආපු අරවින්දයක් වගේ නුඹම ආමන්ත්‍රණය කළ යුත්තේ බුද්ධ යනු වචනේ ඒක තියෙන්නේ මේක. එතකොට මේ නෙළුම් මල කියන එක. එතකොට මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණරත්නයන්ගේ පොතක් තියෙනවා හුඟක් කල්ලිලියාප් එකක්. දැන් එතුමත් යුතුය නතර නැහැ. ඒකේ ලියනවා එතුමා පුද්ගලයා නැමැති නෙල් පද්මය නෙළුම් මල සමාජය නැමැති පොකුණ පිපෙන්න.
අපිට බෑ නරක දේවල් නවත්තන්න. හැබැයි අපිකට ගෑවෙන්නේ නැතුව ඉන්න ඕන. ඉතින් මේක හරිම හොඳයි. ඉතින් සසඳ කියන එක අපි යාළුවටත් ගන්නවා කාලයටත් ගන්නවා. එතකොට දියමතු පිට තියෙන කොළ ක්ලේශයන්ට උපමා කරලා තියෙනවා. දියපල්ලේ තිබෙන අල අර මතු පිටින් තියෙන කට ඇතන තමයි තණ්හාව තියෙන්නේ. එතකොට මේ තණ්හාව කියන එක තමයි මේ හැම දෙයකට මුල. දැන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා ක්‍රම තුනකට වැඩි. එකක් තමයි මේ ආර්ය සත්‍ය ක්‍රමය. අනිත් එක තමයි පටිච්චසමුප්පාද ක්‍රමය. අනිත් එක තමයි පဋාණ ක්‍රමය. ඒ ආර්ය සත්‍ය ක්‍රමයේ තියෙන්නේ සෑම දුකකටම හේතුව තණ්හාව කියන එක. මේකෙ මෙතන තියෙනවා. එතකොට මේ පුංචිම මිනිසෙක් වුණත් මේ ධර්මානුකූල ජීවිත ගත කළාද? මත්සකේන්ට මේ මුතු කුඩයක නෙළුම් මල. ඒක තමයි කෙලෙස් ජලයේ ඉන්න ලෝක සත්‍යයට තමයි සම්බන්ධ කරන්නේ. ඉතින් අර බුඩ තියෙන නෙළුම් මල සාමාන්‍යයෙන් මිනිසාට තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය. විශ්වය තුල අපි මේ පෘථුවිය හැදුවොත් විශ්වය කියන සංකල්පය ඇතුලේ පෘථුවිය කියලා කියන්නේ බොහොම පුංචි වැලි කැටයක් නම් මේ පෘථුවිය ඇතුලේ අපිට හිමිවන තැන විශ්වයට සංසන්දනය කළ බැලුවාම කොතනද? ඉතින් මේ කාරණාව හරියට අවබෝධ කරගන්නට නිවැරදි කියවීමක් අපිට හදලා දෙන්නේ බෞද්ධ දර්ශනයෙන්, ඒ දාර්ශනික චින්තාවෙන්. ඔබතුමන් තෝරාගත්ත මේ ගීතය මම දන්න විදිහට ලෝක ගීත දර්ශකයකට නියෝජනය කරපු පළමු ශ්‍රී ලාංකික ගීතය. නැද මේ ලෝකයට සංගීතය ගෙනියන්න කතා කරන බොහෝ දෙනෙක් නොදන්නා කාරණාව තමයි සසඳ සසඳ ගීතය තමයි ලෝකේ ජනප්‍රිය ගීත දර්ශකයක් නියෝජනය කරපු පළවෙනි ගීතය. අපි දැන් අහන්නේ ඒ ගීතය. මහා පාරේ යනවා
සඳ සසඳ සඳ පොබයන සාවුන්ට සඳ පොබයන සාවුන්ට දෙයනි පිටයි මක්කොලි පඳට දුටු විගසට ගිරවුන්ට දුටු විගසට ගිරවුන්ට ගාලෙලි හඤයි පදින සැරේ රොන්ගෙන යන බමරුන්ට හාහෝ වරටි කිරෝ තත් සමුදුර පීනන්ට වරටි කිරෝ සත් සමුදුර පීනන්ට සගිය සගව්වට රෝදය කැරගෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සගිය සගව්වට රෝදය කැරගෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සගිය සගව්වට රෝදය කැරගෙන සසඳ සසඳ අපි මහපාරේ යනවා සගිය සගව්වට රෝදය කැරගෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා මිනිස්සු විවිධ හේතු නිසා ඉතිහාසයට එකතු වෙනවා. සමහරු උත්තුංග දේහධාරීන් වෙලා ලෝකයට තමන්ගේ මතක එකතු කරනවා. තවත් කෙනෙක් අහස උසට ඉහළ නැගෙන මහා දාගැබ් කරවලා ඉතිහාසයට එකතු වෙනවා. තවත් කෙනෙක් මුළු රට ස්වයංපෝෂණය කරන්න මහා වැව්තනවලා ඉතිහාසයට එකතු වෙනවා. කොමුණත් තවත් කෙනෙකුට පුළුවන් උතුම් සාහිත්‍ය නිර්මාණ කරලා මේ ලෝකයේ ඉතිහාසයට එකතු වෙන්න. එහෙම ඉතිහාසයට එකතු වුණු චරිත මතක එකතු කරන කවි දහයේ අපි එනවා දැන් තවත් කවියකට සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණයා තෝරා දෙන්න. ඔව් මේක මේ කවි ටික උපදේශාත්මක කවි. කවි හතරක් තියෙනවා. ගඟට කපන එනි ගඟ දිය රැගෙන යති, සැපට වැඩුණු කය පොළොවට දිරා යති, අපට නෙමෙයි බඹුටත් මරු ළඟා වෙති, පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති. මලේ සුවඳ නැති වෙයි පෙති හැලුණහම, ගතේ රුහිරු නැති වෙයි රැලි වැටුණහම, ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම, දුන් සුවඳ පවති ලොව හැමදාම. කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම, බීමෙන් හොඳ බීම මව්ගේ කිරිබීම, දීමෙන් හොඳ දීම දුගියට දන් දීම, යාමෙන් හොඳ යාම නිර්වාණයට යාම. කනබොන කෑම තනියම වල දන්ට එපා, අසරණ කෙනෙකු දුටුවිට එලවන්ට එපා, අනුවන කමින් පෞසිදු කර ගන්ට එපා, නොමැරණ කෙනෙකු ලෙස ජීවත් වෙන්න. මේ මැරෙන්න හැයි කියලා හිතන කර්තිකුත් ඉන්නවනි අපේ රටේ. අකමැත්තෙන් වුණත් කියන්න ඕන. ඒක නිසා තමයි ඔය පිම්පව් දන්නේ නැතුව ඔය අධික තණ්හාවෙන් ඒවා එක කරගන්නේ. දැන් මේක මේ යාචක යදුමක් යාචකයන්ගේ යදුමක් විදිහට සඳහන් වුණාට යාචකව කවි රචනා කරන්නෙත් නැහැ. කවීන් යාචකයන්ට කවි ලියන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සංකල්පේ මේ තියෙනවා. මොකද රජගොල්ලෝ මේ රජගොල්ලෝ සිංහාසනයේගෙන කවි ලීලා තියෙනවා. කාලිදාස පඬිතුමා රජවාසලේ ඉඳලා ලීලා තියෙනවා. අපේ මානවසිංහ මහත්තයා ටයිම්ස් මන්දිරේ ඉඳලා තියෙනවා. ගුණදාස සමසේකර මහත්මයා උද්‍යාන ලීලා තියෙනවා. අපේ මාගම් සේකරයන් බස් එකේ කෝච්චි ප්ලේන් එක යනකොටත් සිඳු ලියලා තියෙනවා. ඉතින් මම මේක විශේෂයෙන්ම කියන්න හැටියේ මේ 30, 40, 50, 60, 70 මැදට එනකම්ම මේ රටේ සදාචාරාත්මක සමාජයක් තිබුණා. මෙන්න මේ කවිවලින් මේ දහම්ෙන් තමයි මේ වකරගන්නේ. ඉතින් මේකට මූලික හේතුව තමයි අපිට යහපත් ජීවිතයක් ගත කරන්න ඕන නම් අපි අවබෝධ කරගන්න ඕන අපි තුල සැඟලවෙන්න සත්‍යෝ දෙන්න. එක්කෙනෙක් භෞතික සත්‍යයා, අනිත් එක්කෙනා ආධ්‍යාත්මික සත්‍යයා. භෞතික සත්‍යයා පෝෂණය කරන්න ඕන මේ ලෞකික ලෝකේ ජීවත් වෙන්න එක්තරා ප්‍රමාණයකට.
නමුත් ආධ්‍යාත්මික ආධ්‍යාත්මික සත්‍ය පෝෂණය කරේ නැත්නම් ජීවිතේ සමබරතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක කරන්න පුළුවන් මාර්ග දෙකයි තියෙන්නේ. එක දහම දෙක මේ කතා කරන සාහිත්‍ය කලාව. එතකොට සාහිත්‍ය කලාව දෙවෙනි වෙන්නේ දහමට දහමන් තමයි සාහිත්‍ය අපේ රටේ දැන් පෝෂණය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කවි බොහොම මුල් ස්ථානයක් ලබා ගන්නවා. අපි කලා නිර්මාණයක් අපි ආන්දරෙන් වැළඳ ගන්න ඒ තුලින් අපිට අලුත් ජීවිත පරිඥානයක් අලුත් ඥානයක් අපි මණ්ඩල මේ කියන්නේ සිටවිල මණ්ඩල පළල් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. ඉතින් එදා උසස් අධ්‍යාපනයක් නැළපු මිනිස්සු මේ බුදුදහම නිසා යහපත් මිනිස්සු වුණා. දැන් මේකට බලපාලා තියෙන එකක් තමයි කෝට්ටේ යුගයේදී රචනා කරපු විදාගම මෛත්‍රී හාමුදුරුවන්ගේ ලෝවඩ සංගරාව. දැන් ලෝවඩ සංගරාව ගැඹුරු දහම සරලව මිනිසුන් අතරට ගෙන ගියා. දහම කලාව ගෙන ගියා, කලාව දහම ගෙන ගියා. ඒකෙන් තමයි අපේ රටේ කාලේ පෝෂණයක් තිබුණේ. ඉතින් මේ අදාදේ ඉම රූපින් කරගන්නේ වගේ කවියකුත් මට මතක් වෙනවා මෙතෙන්දි. ඊළඟට බණ නම් නිබරුවේ මුනිවරයන්ගේ කය නම් නිසරුවේ අදහා ගන්නේ පණ නම් තනාග පිනිබිදුවන්නේ පින නම් නොපමාවම කරගන්නේ. ඉතින් වජිර අපි කවියක් ගත්තත් ගීතයක් ගත්තත් නවකතාවක් කෙටිකතාවක් ගත්තත් අපිට උගන්නන වචන තුනක් තියෙනවා. සත්‍ය, හොඳ සහ සුන්දරත්වය. මේ වචන තුන පිළිබඳ ජනතාව දැනුවත් කරන්න මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සබහා දහම, අනිත් එක්කෙනා අපි මේ කතා කරන සාහිත්‍ය කලා. දැන් මේ මුළු විශ්වයේම පන්ති කාමරයක් නම් මේකේ ඉන්න ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙන්න තමයි මේ දෙන්න. සබහා දාමාශ. හැබැයි මේ දෙන්නගේ කැපිලා පේන වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? සබහා දහමට බැහැ තමන්ට තමන්ව පාලනක. වහිනකොට වහිනවා, නාය යනවා, භූමිකම්පා සුනා. අනේ මේ මිනිස්සු මැරෙනවා, ගෙවල් දොරවල් කරන අනුකම්පාවක් නෑ චේතනිකයි. ඒක මොකුත් බෑ. හැබැයි සාහිත්‍ය කරුවට, කලාකරුවට, නිර්මාණකරුවට පාලනයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මහාචාර්ය සරච්චන්දගේ මනමේ චුල්ල ජනසුද්දර ජාතකයේ ලොකු ජාතක කතාවක් ඔක්කොම ගෙනාවද වේදිකාවට? නැහැ. අන්න උචිත අනුස්භාවය, අන්න ගැලපෙන, අන්න ඖචිත්‍යය. එතකොට මේ පාලනයක් ඇතුව නිර්මාණ කරන නිර්මාණ අපි අපේ ජීවිතයට බද්ධ කරගත්තාම අපේ ජීවිතෙත් පාලනයක් ඇති වෙනවා. එතකොට අර සම්බරතාවේ පවතිනවා. හොඳයි, අපි එනවා හත්වෙනි කවියේ හත්වෙනි ගීතය අහන්න. කවි 10ට ගී 10ක් වැඩසටහනේ ගඟට කපන ඉනි ගඟදිය රැකෙන යති සැපට වැඩුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති නැතිවෙයි පෙති හැලුනාම ගතිරු සිරු නැතිවෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම දුන්දේ සුවද පවති ලොව හැමදාම සපයාගෙන කෑම බීමෙන් හොඳ බීම මව්ගේ කිරිවීම දීමෙන් හොඳ දීම දුගියට දන්දීම යෑමෙන් හොඳ යෑම නිර්වාණයට යෑම
අසරණ කෙනෙකු ආවිට එළවන්න එපා අනුවන කමින් පව් සිදු කරගන්න එපා නොමැරෙනු කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා මතක එක්ක වර්තමානය සොඳුරු වෙන අලංකාර වැඩසටහනක් අද කවිදහය. ඇත්තම කලාසූරි කලාකීර්ති සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රවීණයා එක්ක මේ ගත කරන කාලයේදී අපි අතීතයට එබිකම් කරමින් අතීතයෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. දැන් අපි ඔබට ප්‍රිය කරන්නේ ඔබේ රංග ප්‍රතිභාව දැකලා ඉස්සෙල්ලම පුංචි කාලේ මට මතකයි ටෙලිනාට්‍යවල ස්වාමින් වහන්සේගේ චරිතය නිරූපණය කරනකොට එහි තිබෙන උපශාන්ත බවට අපි වශී වෙනවා. පස්සේ ඔබ උළෙලවල් මෙහෙවන නිවේදකෙක් විදියට අපි දකිනකොට අපි ඔබට වශී වෙනවා. ඊට පස්සේ ඔබ පිළිබඳව කියවනකොට ඔබ පරම්පරාවක් අලුතෙන් නිර්මාණය කරපු කෙනෙක් විදියට අපි සතුට වෙනවා. විශේෂයෙන්ම ආචාර්ය වික්ට් රත්නායක, සුනිල් එදිරිසිංහ වගේ ගායකයෝ බිහි කරන්නට මග කියූ කෙනෙක් විදියට සතුට වෙනවා. ඊට පස්සේ දැන් අපි කොහොමත් සුනිල් එදිරිසිංහයන් ගත්තාම ප්‍රිය කරන ගායක ලයිස්තුවේ පෞද්ගලිකව මගෙත් රටේ බහුතරයගෙත් ඉන්න ගායකයෙක් තමයි එතුමන්. ඉතින් මේ සියලු කාරණා එක්ක බැලුවයින් පස්සේ මේ ජීවිත චාරිකාවේ ඒ තියෙන අත්දැකීම් අපට වැඩසටහනකට ගෙනෙන්න ලැබීම සතුටක්. ඉතින් ඒ නිසා ඒ අත්දැකීම් එක්කම අපි යනවා අටවෙනි කවිය තෝරන්න ඔබතුමාට. රුවන් විමන දොර ඇරියා, ලොබින් සිතේ දොර ඇරියා, රකුසු බහට දොර ඇරියා, අමල් බිසෝ දොර ඇරියා, අහස් ගඟේ දොර ඇරියා, තිදස්පුරේ දොර ඇරියා, රකුසු බහට දොර ඇරියා, අමල් බිසෝ දොර ඇරියා. දැන් මේතන තියෙනවා මේ 1900 මේ පොතේ බඳලා තියෙන 1961 ග්‍රන්ථ විචාර සංගරාවකින් තමයි මම මේක කොපි කරගත්තේ. දැන් මේකේ ඇතුළට සඳහන් වෙනවා ගුණදාස අමරසේකරයන් අමල් බිසෝ නමින් මේ ජනකවි සාර සංග්‍රහයක් කරලා තියෙනවා. එන්නේ ඒක ගැන තමයි මේ පොතේ සඳහන්ලා තියෙන්නේ. මම උපුට ගත්තේ ඒකයි. මේ කවි දෙක ගැන මේකෙදි දැන් තුන්වෙනි පදයයි හතරවෙනි පදයේම තමයි ඊළඟ මේ කවියෙත් තියෙන්නේ. අර මේ රකුසු බහට දොර ඇරියා මල් බිසෝද ඒකම තමයි අතන තියෙන්නේ. දැන් මේ පොතේ සටහන් කළා ඡන්දස සංකේත භාවිතය සාර්ථක සිදු වී තිබෙන කවි දෙකක් අමල් බිසෝ. මේ සංගරාව තියෙන එක මං කියන්නේ. ඇගේ හදවත තුළ නැගෙන රාගය ගින්නක් ලෙසට හඳුන්වනවා. රාගේ යක්ෂක්ෂේ මූර්තිමත් කොට ඇති විදිය අතා අගනේය තියෙනවා. ස්වභාවිකව නැගෙන රාගික චේතනා ඇති කරන සමාජික සංස්කෘතික බාධා ලෙසත් පෙන්නවා. රාගෙන් නැවලුණු සිත ඇති අමල් බිසෝ තුළ මත වූ හැඟීම් ජනකවියා භාෂය ඔස්සේ කියා පාන හැටි හරි අපූරුයි. එතකොට දොර ඇරීම ඇගේ රාගික තෘප්තිය ලැබීමේ සංකේතවස්වරූපයෙන් දක්වනෝ. ඇතුළ මත වූ චමත්කාර ජනක ප්‍රීති සහගත පිළිබිවන්නේ රුවන් විමනක දොර විවර කළ විට ලැබෙන අපමණ ප්‍රීති නිසයි. ඉතින් මේ කවිය එක එල්ලේම මේක කියන්නේ නැහැ. අනේක තර්කානුකූලව තමයි මේක කරුණු ඉදිරිපත් කරන්නේ. මේ කවියේදී සංකේත භාවිතා කිරීමක් කරලා දෙනවා. දැන් මේ අමල් බිසෝ කියන එක ජනකතාවක්. දැන් මම බණ්ඩාරහැලියගොඩ අපේ සහෝදර කලාකරුවගෙන් ඇහුවා, ඔබතුමා මේ අමල් බිසෝ රචනා කරේ කොහොමද කියලා. ඔය මම කියපු කවි දෙක නෙමෙයි තුමා කිව්වේ. තුමා කිව්වා ජනකතාවක. ඒතර මම ජනකතාව ගැන දැනගත්තා. තරුණයක් කැලේ අතරමඟ වෙනවා. එතකොට ඒ කැලේ අධිපති එහෙම නැත්නම් අයිතිකරුවා මේ තරුණිය අරගෙන ගිහිල්ලා ඇති දැඩි කරනවා, ආරක්ෂාව කරනවා. එතකොට මේ මිනිස්සයා එළියට යනකොට අමල් බිසෝට කියනවා කවුරු ආවත් මොනවා කිව්වත් දොර අරින්න එපා. දොර අරින්න එපා. ඒකම අපේ බණ්ඩාරත් කියනවා මගේ අමල් බිසෝ දොර අරින්න එපා, උඹ හොඳ පරිස්සමෙන් හිටපන් කියන. මේකේ කියන කතන්දරේම තමයි තියෙන්නේ. එතකොට යකෙක් ඇවිල්ලා අමල් බිසෝට කියනවා
මේක දෙනවා මේව දෙනවා මේව දෙනවා එතකොට ඒකට රැවටිලා මෙයව පැහැරගෙන යනකොට අලියා මුවා ගිරව් සත්තු ඔක්කොම එකතු වෙලා ඇයව බේරගත්ත කියලා තියෙන මේක සොරංගනා කතාව. නමුත් මේකේ ඇතුලේ අපිට ව්‍යංග අර්ථයෙන් කියන දෙයක් තියෙනවා. දැන් අහස් ගඟ කියන්නේ මොකද්ද කියන එක. දැන් අහස් ගඟ මම අහලා තියෙන විදිහට මහා බ්‍රහ්මයාගේ සුලංගිල්ලෙන් පටන් ගන්න ගඟක්. ගංගා නම් ගඟ ඒක විෂ්ණු දෙවියන්ගේ ජලයේ මේ මේ ජටාව වටේ තුම්පාරක් කරගෙන හිමාලයට ගිහිල්ලා එතනින් ගලාගෙන එනවා කියන. ඉතින් ඒගොල්ලන්ගේ ඒක විශ්වාසය තින් ඒ වගේ ඒවා මේ මේ තියෙනවනේ. ඉතින් තිදස්පුරේ කිව්වම තවතිස්ස දිව්‍ය ලෝකේ. ඉතින් වජිර මිනිස්සු රැවටන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමන් තමන්ට රැවටනවා. අනික තමන් අනුන්ට රැවටනවා. මේ අමල් බේසෝ තමන්ටත් රැවටුණා අනුන්ටත් රැවටුණා. ඉතින් මේක හොඳ පාඩමක් නේද? මේ කාලෙත් බිසවුන් වහන්සේලා ඉතින් රැවටෙන්නේ නෑම කියලා කියන්නටත් බෑ යක්ෂෝ විවිධ ස්වරූපෙන් මේ සමාජෙත් සැරිසරන නිසා. එතකොට දැන් බණ්ඩාර හැලියගොඩ කැලේ අයිතිකරු විදිහට අර දුරු රටකට ගිය ස්වාමියා කියනවා ඔබ මුදු කරේ තනියෙන් පරිස්සමෙන් හිටපන් කියලා. ඉතින් අලුත් දෙයක් බිහි කිරීමට ඇති හැකියාව ප්‍රතිභාපූර්ණ කවියෙකුට අනිවාර්යයෙන්ම තියෙනවා. අත්දැකීම් නැවුම් බවක් මෙන්ම ප්‍රකාශනයේ අලුත් බවක් නිර්මාණයක තිබිය යුතුයි. ඉතින් විවිධ කවීන් කිවිදියන් මේ කලා සාහිත්‍ය පෝෂණය කරන කවි කලාව පෝෂණය කරන විවිධ නිර්මාණ ඉදිරිපත් කරනවා. අපි ඒවා රස විඳිනවා. ඔව් දැන් ඔය අමල් බිසෝ කතාව ඔබතුමන් කියපු කතාව වගේම තවත් ජනකතාවක් අපිත් පොඩි කාලේ අහලා තියෙන අර කෙකිනියගේ කතාව. ඊට පස්සේ මේ පූසයි ගිරවයි එහෙම දාලා අම්මයි තාත්තයි ගියයින් පස්සේ මේ බ්‍රාක්ෂයෙක් ඇවිල්ලා මේ මේ අර දොර ඇරපන් අමල් බිසෝ දොර නාරින් අමල් බිසෝ කියලා මේ මේ වගේ ජනකතා තව බැඳිච්ච කතාවන් එක අපි කොයි තරම්නම් ජීවත් වෙන්න අපිට පුළුවන්ද, කොයි තරම්නම් කාලය ගත කරන්න පුළුවන්ද, ඒ ප්‍රදේශ අනුගතව වෙනස් වෙන ජන සාහිත්‍යයේ මුල්. දැන් ඔබතුමන් හරි ලස්සනට මේ බෞද්ධ දර්ශනයේ තියෙන උත්තම හරයන් මේ අමල් බිසෝ කතාවත් එක්ක දොර ඇරීම කියලා කියන්නේ තණ්හාවේ දොර ඇරීම කියලා කියන තැනට ගෙනාවහම අර මම අහපු ජනකතාවෙන් අලුත් චින්තාවක් පහළ වෙන්න පටන් ගත්තා. එතකොට ඔබ අහපු ගීතයෙන් ඔබට අලුත් සිතුවිල්ලක් ඇතිවන්නට පටන් ගන්නවා. කලාකරුවා කොයි තරම්නම් සමතෙක්ද අපි නොහිතන පැතිවල ඇවිද්දවන තින්නේ නිසා අපි ඔබතුමාගේ ඒ අදහස් වලට ගරු කරමින් අපි එනවා අටවෙනි කවියේ අටවෙනි ගීතය හා. යස ඉසුරු අරන් සුදු මහත් වරුන් ඒරොප් පෙයිඳන් නැවිතින් මුතු බැලුම් හෙලයි ළං වෙන්න බලයි නුඹ නොදැක්කසේ ඉදපන් මගේ අමල්
දොර හරින්න එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මුදු කරේ තනියෙන් පුංචි එවුන් ටික ළඟට කරන් නුඹ හෝදිසියෙන් ඉඳපන් මගේ අමල් පිසෝ දොර හරින්න එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපං කරේ ලතැවුලෙන් මෙසේ නුඹ මුදු තනියෙන් මගේ අමල් බිසෝ දොර හරින්න එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපං කරේ ලතැවුලෙන් මෙසේ නුඹ මුදු කරේ තනියෙන් දිග පළල සහ උස කියන මේ ත්‍රිමාණය මත තමයි විශ්වයේ බොහෝ දේවල් මනින ක්‍රමය බවට අපි පත් කරගන්න. දැන් අපි ත්‍රිමාණ අවකාශයක් පිළිබඳව විශේෂයෙන් ඔය තාක්ෂණයේදීත් කතා කරනවා. හැබැයි මේ විවිධ කාලමාන අතර අපිට විශ්වයේ ගමන් රටාව මනින්න අපි කාලය කියලා මානයක් මැනුමක් යොදා ගන්නවා. හැබැයි මේ කාලමානයේ අපිට පුළුවන්කම තිබෙනවා මේ ගත කරන මොහොතේ සිට අතීත අතීත මොහොතකට ගමන් කරලා අතීත කාලයටත් යන්න වර්තමානයටත් එන්න අනාගතයටත් යන්න. කොහොමනත් මේ අතීතයට ගිහිල්ලා හෙව්වත් වර්තමානයට ඇවිල්ල බැලුවත් සමහර වෙලාවට අනාගතයට ගිහින් බැලුවත් නොවෙනස් කතා නොවෙනස් සිද්ධි අපට එකිනෙකට වෙනස් ස්වරූපයෙන් හමුවන්නට පුළුවන්. එනිසා මේ අතීතයේ පාඩම වර්තමානයේ කිව්වහම අඩුතරමේ අනාගතයේවත් කෙනෙක් ඒ කතාවෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන නිසා කලාසූරි කලාකීර්ති සතිස්චන්ද්‍ර ඉදිරිසිංහ ප්‍රවීණයා තෝරන කවි දහයේ මේ නවවෙනි කවිය හැම කාන්තාවක්ම අහගෙන සිටියේ. ඔව් දැන් මේ පොත මේ අකීකරු හස්තය කියන එකේ ඉල්ලීම කියන කවිය තමයි මම තෝරගෙන තියෙන්නේ. මෙයා හොම අලුත් කිවිදයක් පළවෙනි කවි පොත ප්‍රමිලා කුමාරි බාලසූරිය. මේ ඉල්ලීම මෙහෙමයි. හිස දරා සිටි කිරුල ගලවා නුඹට පළඳමි දියණියේ. රස බැලූ මේ අඹය කපලා කොටස දෙන්නම් සෙනෙහසේ. මේ තමන්ගේ පුතාට බන්දලා ගෙදරට කුටුම්බෙට ආපු ලේලියට තමයි මේ කියන්නේ. මේ අම්බේ කපලා කොටස දෙන්නම් සෙනෙහසේ. එතකොට දොරගුලේ ඇති යතුරු පොකුරම උරුඹ නුඹටයි හෙට දිනේ. හදවතේ නෑ කිසිම වෙනසක් රජින කරවමි නිවහනේ. මමයි මේ ගෙදර අම්මගේ මමයි මේ ගෙදර රජින. හැබැයි හෙටුවදී ඉඳලා මගේ කිරුල දෙනවාට. එතකොට මගේ සෙනෙහස මම පෙන්නන මං කන්න අම්බ කෑල්ලත් ඔයාට දෙනවා. දොරගුලේ තියෙන යතුරු පොකුරම එකක් දෙකක් නෙමෙයි එක ඔක්කො උරුමයි. මේ අම්ම හරි පරර්ථකාමි හොඳ අම්ම කෙනෙක්. තවත් දරුවෙකු ලෙස සිතාලා සතුටු වෙන්නම් එක සිතින් පළුද්දක් නැති සහෝදරකම මැදට තුන් වැන්නෙක් නොවන්. මෙතන ඉන්න දරුවා ඉන්නවා ඔයාත් පිටෙක් කෙනෙක් නෙමෙයි මගේම දරුවෙක්.
ඊට පස්සේ කියනවා මවක ලෙස එක දෙයක් වෙනුවෙන් කරමි ඉල්ලීමක් ඉතින් මේක තමයි මගේ සිද්ගත්තම කොටස පුතා මගේ ළඟ ඉතිරි කරලා නුඹේ සැමියන් නුඹ ගනින් එතකොට දැන් මේකෙදී දැන් මෙන්න මෙහෙම තියෙනවා පිටින් එන කාන්තාවෝ ස්වාමියා තමන්ගේ කරගත්තාම අම්මලාට පුතෙක් නැතු යනවා දැන් මෙතනදී මට මතක් වෙනවා මම කලක් මේ හදවස්සත් කමක් කළාට පස්සේ මම කැලණි විහාරේ වටේ ඇවිද්දා කාලයක් එතකොට මට හම්බ වෙනවා අර ඉස්සරහ පොකුණි වාඩි වෙලා ඉන්න වයසක මිනිස්සෙක් සුදු සර්මක් ඇඳලා අද්දි ගෙබෙන් එයා පූස්පැටියෙක් කුරුතා කරනවා දැන් මට මේ චරිතය හරි අමුතුයි මම මොකද්ද කරන්න කියලා හැබැයි ඉඟන්නේක් නෙමෙයි පිරිසුදුවට ඉන්නෝ මට හිතුවා මෙයාත් එක්ක කතා කරන්න මාමා මොකද මෙතන කරන්නේ ඔහේ ඉන්නවා මහත්තයෝ කොහේ ඉඳලාද මෙහාට ආවේ දඹදෙණියේ ඇයි මෙහාට එන්න හේතුව ගෙදරින් තරහ වෙලා කාත් එක්කද තරහ වුණේ අපේ පුතාගේ නෝනාත් එක්ක ඉතින් ඇයි මාමා පුතාට කිව්වේ නැද්ද එයාගේ තියෙන අඩුපාඩුකමක් කියලා නෑ මහත්තයෝ මං එහෙම කියන්න ගියේ නෑ මොකද මං එහෙම කිව්වා නම් ඒගොල්ලෝ බැන ගන්නවා වාදි විවාද කරනවා ගහ බැන ගන්න පුළුවන් අවසානයේදී දික්කසත් වෙන්නත් ඉඩ තියෙනවා එතකොට මහත්තයෝ පාරට බහින්න වෙන්නේ මගේ අර මුණු පුරාටනේ මම පරාජය බාරකට මං ආවා මහත්තයෝ මේ ලැබෙන දෙයක් කාලා මම ඉන්නෝ කොහොම තාත්තා කෙනෙක්ද කොහොම තාත් දරුවෝ මොන වැරද්ද කළා දෙමව්පියව පිළිගන්නේ එතකොට මේ වගේ දේවල් මේ සමාජයට හරිම අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී මට මතක් වෙන එකක් තමයි ජාතක කතාවක් දෙනවා. එක්තරා බමුණෙක් තමගේ තරුණ පුතාට බැමිණියක් ගැලකම දෙනවා. ඒ ගෙදර තියෙන භාණ්ඩ හැම දෙයක්ම වස්තුව තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ටික කලක් යනකොට දරුවෙක් ඇති වෙනව හොම වෙනවා. අර පිටින් ආපු බැමිණි තමගේ ස්වාම පුරුෂයාට කියනවා "වාගේ තාත්තට අප උපස්ථාන කරන්න මට විදිහක් නැහැ." ඒක නිසා තාත්තා වෙන තැනක පදිච්චි කරන්නේ. ඉතින් පුතාටත් බෑනේ තාත්තා වයින් කරන්න. තාත්තා හැබැයි වත්තපල්ලේ අපිට ගෙයක් හදගස්සලා තාත්තාව තැම්පත් කරනවා. දැන් ඊට පස්සේ පිත්තල බන්දේසි වල තමයි මේ කෑම අරින්නේ. ටික දවසක් යනකොට කියනවා මේ පිත්තල බන්දේසි මට මදින්න විදිහක් නැහැ. තාත්තට කෑම දෙන්න ඕන නම් ලබු කට්ටක් දෙන්න. දැන් ලබු කට්ටක් හොයලා දෙනවා පාත්‍රයක් වගේ. දැන් මේකේ තමයි කෑම අරින්නේ. එක දවසක් කියනවා තාත්තට කෑම අරින්න ඕන නම් ලබු කට්ටක දෙන්න. අර පොඩි පුතත් එක්ක අවුරුදු පහක පැටියත් එක්ක පල්ලෙහාට යනවා තාත්තේ තාත්තට කැම ගේන ලැබු කට්ටකෝ අනේ මට පේන එකක් කැපුතේ ඔය කොහේ හැරි ඇති බලපංකෝ මට ඇස් පේන්නේ නැහැ එතකොට මම හැමතැනම බැලුවනේ තාත්තේ මේක නැහනේ ඔය උඹගේ පුතා ඒකත් එක්ක සෙල්ලම් කරනවා වගේ මට සද්දයක් ඇහුණා ඒ පැටියගෙන් අහලා බලහන්කෝ පුතා මෙහෙන්ද 100ට කැම දෙන ලැබු කට්ටකෝ කතා නැහැ කොළඹ කට්ට කතා නැහැ මං වැට ගහනවා පොල්ල බය වෙනවා කොළඹ කට්ට මං ඒක හැංගුවා ඇයි ඔය හැංගුවේ තාත්තා නාකි වුණාම තාත්තට කණ්ඩ දෙන්න එතකොට මේ බන ටික අර යෝධිය අහලා තිබුණා නම් අර මාම්මණ්ඩිට ඒ දෙක කරයිද ඒක නිසා තමයි මම පුන පුන කියන්නේ මගේ ජීවිතේ හම්බෙන හැම කෙනෙකුටම කියන්නේ දහම සාහිත්‍ය කලාව තුළින් අපේ ආධ්‍යාත්මය හදාගන්න ඕනා කියන එක. එතකොට දැන් අපේ මේ මහින්ද ප්‍රසාද්ගේ මේකේ තියෙනවනේ අර අම්ම කෙනෙක් ගහයට දාලා තියෙනක. එතකොට ඒක කියනකොට ජනකවියක් මතක් වෙනවා. බඩිකිනි වෙලා මාගේ කල පුතුගෙකට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොදන්නෝ කියලා මැනලද පුතේ කිරි දුන්නේ මම උඹට මේවෙන් මිනිස්සුන්ට පුළුවන් මේකක් වෙන්න ඉතින් නිර්මාණකරුවා සමාජයේ තියෙන සමාජයේ දකින අයුත්‍යක් අසාධාරණයක් දැක්කම මේ නිර්මාණකරුවාගේ හදවත නැමැති වීණාවේ තත් ඉක්මිදිනවා එතනින් තමයි මේ නිර්මාණය එන්නේ කියලා මහාචාර්ය සුතිර ගම්ලත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහ එකක් තමයි මේක. තව එකක් තියෙනවා මම රට කියන්න කැමති නෑ. මම පිට රටකට ගියේ වෙලාවේ කීපසරයක් ගිහිල්ලා තියෙන රට. එහි ඉන්නවා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මාසෙකට සැරයක්
රැස් වෙනවා මම එක්ක පළවෙනි ඉරිදා ඔය විදිහට වශයෙන් දැන් මං ගියයි කියලා ආරංචි වුණාම මගේ හිත උතුම් මටත් ආරාධනා කරනවා ඉතින් ඒගොල්ලෝ සින්දු කියනවා නටනවා කතා පවත්වනවා මමත් ඉතින් දන්න දෙයක් කියලා ඒගොල්ලන්ව සතුටු කරනවා දිවා භෝජන වෙලාවේදී මං ඉඳගන්න තැන හිටිය අම්මා කෙනෙක් මං ගව ඔබතුමී මෙතෙන්ට ආවේ කොහොමද මේ මගේ යාළුවාගේ පුතා මේ හට ගෙනාවා අම්මා ඉන්නේ කාත් එක්කද පුතත් එක්ක ඇයි පුතා අම්මා මෙතෙන්ට ගෙනල්ල ඇරළුවේ නැත්තේ ඒගොල්ලෝ ට්‍රිප් එකක් ගියා ඇයි අම්මා එක්කන් ගියේ නැත්තේ වාහනේ ඉඩ නැහැ කාර් එක පදවන්නේ පුතානේ ඉස්සරහා සීට් එකේ නේ අර එයාගේ නෝනායි ඉතින් පිටිපස්සේ දිග සීට් එකක් තියෙනවා අම්මා වරයි යන්න පුළුවන් නෑ ඒගොල්ලෝ බල්ලා අරන් ගියානේ කාටද මේක කියන්නේ ඉතින් මේ නිර්මාණ කොච්චර අගෙයිද හැබැයි හොඳ මේ නෑරලා ඉන්නවා දැන් මට හොඳ ලෙල්ල දෙන්නෙක් ඉන්නවා කිසිම නෑ හොඳ බෑන කෙනෙකුත් ඉන්නවා හැම ඕන තරම් ඉන්නවා හොඳ අය නමුත් අතරින් පතර ටිකක් ඉන්නවා අර හොඳ අය ගැන මේ කතා කරන්නේ නරක අය ගැන කතා කරන හැබැයි හොඳ අයට නරක වෙන්න එපා කියන පණිවිඩය තමයි මේකෙත් දෙන්නේ හොඳයි අපි එනවා නවවෙනි කවියට නවවෙනි ගීතය
මිනිසුන්ගේ සංකල්පගත අවශ්‍යතා හරිම විවිධයි වෙනස්. ශිලා යුගයේ ඉඳලා පරිගණක යුගය දක්වා ඒ මේ අත මේ කාරණාව විමසන්නට පුළුවන් ඕනෑතරම් ආකාර තියෙනවා. කොමුණත් අපේ හැඟීම් අතරේ නිතර විමසුමට ලක් වෙන ලක් නොවන අදහස් කවියෝ විසින් මතු කරනවා. ඉතින් එහෙම කවියෝ අතර ඉන්න සුදීප්ත ලකුණක් ඔබතුමන් අපට හොයා දෙනවා 10 වෙනි කවිය විදියට. ඔව්. මේ වැඩසටහනේදී පළවෙනි කවිය වශයෙන් මම තෝරගත්තේ අම්මා ගැන. අන්තිම කවියට ඉස්සෙල්ලත් අම්මා ගැනයි. දැන් 10 වෙනි කවිය තාත්තා ගැන. මොකද මේ තාත්තා මගේ තාත්තා මට බලපවපු විදිය එතුමා නැතුව ගියාට පස්සේ මට දැනෙච්ච විරහම මේ තෝරගත්ත කවියේ තියෙනවා. ඉතින් මේ තෝරගත්ත කවිය මේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ වස්සාන කියන කෘතියක් ඒක 1983 දී සම්ස්ත ලංකා සාහිත්‍ය ග්‍රන්ථ තරණයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. ඒ කවියාගේ ධනය තමයි භාෂාව. එතකොට ඒ ධනය බලයක් විදිහට පාවිච්චි කරන්නේ විශිෂ්ට කවියෙක්. ඉතින් මෙතුමා විශිෂ්ට කවියෙක්. ඉතින් මේක ඇවිල්ලා දැන් තාත්තලා ගැන ගමේ තාත්තලා ගැන සින්දු කවි ලියලා තියෙනවා මිස මධ්‍යම පන්ති සහ ඉහළ මධ්‍යම පන්ති තාත්තලා ලියලා ඇති මම දන්නේ මට හම්බුනේ නැහැ. නමුත් ඉතින් අපි ඒකට පුළුවන් මේක ගලප ගන්න අපිට පුළුවන්. මිනි වල ළඟ පස් පිඩලි උඩ සඳෑ කළුවර වාඩි වන විට කැමෙන් පිය මන දෑත් අහුරමින් නිවෙන්නට යන බකට් පහනට කොස් ගහේ මුදුනේ ජනේලෙන් සඳ එළිය ගෙට අඬ ගහන විට මැකී යයි නියරෙන් එගොඩු වී පන්සලට යන සුදු නෙළුම් සුදු ඇඳුම් පෙළ කඳු මුදුන් වල ලයිට් කණු හිස මී දුමට දිය වෙලා යන විට මලහිරුගේ මුහුණවර තිබුණත් පුංචි තරුවක් ගමට මොකට මේක හරි ලස්සන මේකා කරුකු ගැඹුරුකුත් තියෙනවා. දැන් මේක කියවනකොටම අපිට දැනෙනවා තාත්තා මිය ගිහිල්ලා මේ අදහස මෙව කරන්නේ එයාගේ පුතා කියලාත් අපිට තේරෙනවා. දැන් සඳෑ කළුවර වාඩි වන විට වාඩි ලස්සන යෙදුමක් ඒක. ඊළඟ එක තමයි මේ කොස් ගහේ මුදුනේ ජනේලෙන් දැන් අතුපතරින් එනවා කියලා කිව්වේ නෑනේ. ජනේල් එකත් අර පොළු තියෙනවනේ ඒ වගේ යෙදුමක්. ඒක මත් හරි කැමති. ඊළඟට පන්සලට යන උපාසක උපාසිකාව කිව්වේ නෑ සුදු ඇඳුම් පෙළ. ඒක තමයි මං කිව්වේ කවියාගේ ධනය භාෂාවයි කියලා. එතකොට දැන් මේක දැන් අපිට මේ ඔය කාලීන තේමාවක් මේ නිදහස් කවියක් ආරෙන් බොහොම විශ්ව අන්දමින් ලියන්න පුළුවන් කවියෙක් රත්නශ්‍රී විජේසිංහයන්. එතකොට මේ මේ සිතුවිල්ල මියගිය තාත්තගේ පුතාගේ තාත්තා නැතිවීම පුතාගේ ජීවිතයට කරුවරව වගේ. මොකද ඒක ඇත්ත වශයෙන්ම වෙනවා. පුතා අදක්ෂෙක් වුණොත් ඒක වෙනවා. දැන් මම නම් අපේ තාත්තා කරපු සියලුම නැතු දේ වුණත් ඒ අම්මාසෙන් තර ප්‍රමාණයක් කරපුවම මට හිතට ලොකු සතුටක් තියෙනවා. බකට් පහනේ කොලේ නැහැ. ඉටිපන්දම නිවෙන්ටි යනකොටදී අත් දෙකින් ඒක ආවරණය කරනවා. තාත්තා නැති වුණා ය හිතන්නේ නැතුව ඒ පාළුව පිරිමහඬ මේ තරුණයා මේ පුතා ශිර කරනවා. එතකොට තාත්තා ගෙදරක නැති වුණා වහම අනිවාර්යයෙන් මේ වගකීම කරපින්නා ගන්න වෙන්නේ ඊළඟට ඉන්න බැඩිමලාට. එතකොට කොස් ගහේ ජනේලෙන් සඳ පායලා ඒක ලස්සන යෙදුමක් කලනු ජීව සඳ පායලා කිව්වම අපි දන්නවා පොයේ දිනයක්. එතකොට අර කලින් කිව්ව විදිහට තාත්තත් හිටියා නම් පන්සලට යනවා. එතකොට තාත්තා මොන වගේ කෙනෙක්ද කියන එකත් අපිට දැන් පැහැදිලි වෙනවා. මලහිරු කියන්නේ මිය ගිය තාත්තා ගෙදරට ගමට ලැබුණු තාත්තගෙන් ලැබුණු ආලෝකය දැන් නැති වෙලා හැබැයි තාත්තගේ ස්වරූපේ මට තිබුණත් ඒ දේ මට කරන්නට පුළුවන් කමන්නේ. පුතා පුංචි තරුවක්. එතකොට පුංචි තරුවක් ගමට මොකටද කියලා අහනවා. ඉතින් කවියාගේ විශේෂත්වයක් පේන්නේ කවියා ප්‍රකාශ කරන දේ අපිට අපූර්ව අත්දැකීමක් දෙනවා. ඒ අත්දැකීම තුළ සාධුත්වය සහ රමණීයත්වය තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට චමත්කාරය දැනෙන්නේ. ඉතින් මේ කවිය අවසාන මේ වශයෙන් තෝරගන්නවා තාත්තා ගැන කියන කවියා. මේක නිම කරන්න ඉස්සෙල්ලා ඔබගේ හැඳින්වීම කරන්න ඉස්සෙල්ලා මට එක දෙයක් කියන්න තියෙනවා. ශිව දෙවියන්ගේ දේවාලයේ උඩ දැලක් තියෙනවලු. ඒ දැලේ හැම ගැටයකම මැණික් ගලක් තිබුණලු. එක මැණිකගේ ආලෝකය අනිත් එකට පරාවර්තනවා. එතකොට මේ විශාල දැලක්
මැණික් ගල් ගොඩාක් තිබෙන නිසා ඒ ආලෝකයෙන් දේවාලේ ආලෝකමත් වුණා කියලා කතාවක් අහලා තියෙනවා. දැන් අපේ රටත් ආකාශයේ තිබුණ ලොකු දැලක්. ඒ මැණික් දැලක්. හැබැයි ඒක කඩා වැටිලා. දැන් ඔබතුමාලා ඒ විසිරී පැතිරී තියෙන මැණික් ටික එකතු කරලා දැලක් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් හැටියට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට මගේ ශීර්ෂ ප්‍රණාමයෙන් මම මේ වැඩසටහනට දෙන කැමැත හුඟක් අවුපේ මේක වර්ණා කරලා තියෙනවා බොරුවට කරන වර්ණාවක් නෙමෙයි ඔබටත් මේ සංගීත අධ්‍යක්ෂවරුන් වාදක මණ්ඩලය පරිපාලන හැම කෙනෙකුටම මේක දිගටම මේ විදිහට කරන්න තවත් මෙවැනි උදාර මෙහෙවර කරන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට කලාසූරි කලාකීර්ති සතිෂ්චන්ද්‍ර ඉන්ද්‍රසිංහ ප්‍රවීණයා අද කවි තෝරන්නට ආවේ ඇලීම් බැඳීම් ගැටීම් ප්‍රතික්ෂේප කරමින් මේ දිවිසැරිය ලෞතුරු දහමට අනුගතව ගෙවන කලාකරුවෙක් ඉතින් මේ නිසා ඔහුගේ කවි තේරීම් ඇතුලේ හැම මොහොතකම තිබුණේ මොනිවර චින්තාව දාර්ශනික චින්තාව ඒ නිසා අපිට බොහෝ දේවල් ඉගෙන ගන්නට ඒ තුළ අවස්ථාව නිර්මාණය වුණා ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම අද සංගීතය සැපයුවි ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය හේමන්ත හපුවාරච්චි සහ අයිනෝකා අහංගමගේ ගැයුම් ඉදිරිපත් කරමින් රසවත් කළ කවි 10ට ගී 10ක් අදට නිමා කරන්නට අවසර නුඹ කුසගින්නේ
අපේ අම්පච්චී